Y nandoon nila din, no? Nagtamaray sa mga kaibigan sa tapos ni A. Masada din ay magkakataparan na mag- नगर ग्राम निर्माण नगर प्रादेशीय सलसूकरण विषय यकते मगे विशेषीकरण सोशल प्रोडक्शन ऑफ स्पेस महजनता कुहमद ओं जीवत्न गलपन विधिट अवकाश ओन वटातीन इवकाश कुहमद सकस्कर गण देवल अहमद ඒගොල්ලන් දේවල් ඇතුලේ කොහොමද අලුත් නිර්මාණ අලුත් අවකාශ බිහි වෙන්නේ ඒවා සමහරක් වෙලාවල් වලට කාලාන්තරයක් තිස්සේ يعني પરંપરા ගණනාවක් තිස්සේ පැවතීගෙන යනවා ඒ වගේම තමයි අනිත් පැත්තේ රජය හෝ එතකොට බලය තියෙන අංශ ඔවුන්ට ගිහිල්ලා තනක ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඉනමත්පත් කරගෙන යමක් ගොඩනගන්න පුළුවන් කාර්යචක යම් යම් අවකාශ ගොඩනගනවා ඒවා මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරනවා රිසර්ච් වැඩි හරියක්ම කරේ මේ ලංකාවේ දැනට මිනිස්සු හදලා තියෙන අවකාශ අපිට ඒවා يعني එක විදිහකින් ගත්තොත් එහෙම ඒවා මකාගෙන යනවා අපි දැක්කා يعني දැන් හන්දියක් එහෙම නැත්නම් නේබුඩ් සෙන්ටර් එකක් විදිහට තියෙන තැන් සමහර වෙලාවට රජයෙන් ගිහිල්ලා මේ බොහොම පිළිවෙලට බිල්ඩින් එකක් එකට ගහලා මේ කඩ සාප්පු හදලා ඒවා බෙදලා දීලා සමහරකට කෙලපාරක්වත් ගහන්න දෙන්නේ නැතුව ඒක මේ හරි නියාමනය කරලා ඒ කියන්නේ මිනිසුන්ගේ නොවේ මේ කරන්නේ රජය විසින් පවරාගෙන අයිති කරගෙන කන්ට්‍රෝල් කරගෙන එහෙම ඉන්න අවස්ථා දැකලා තියෙනවා. ඒතට ඒ වගේම තමයි පොළ. එතකොට මගේ මාස්ටර්ස් ලෙවල් එකට ආවහම මම ස්ටඩි කරේ පොළ. එතකොට පොළ කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ විතර වගේ ඉඳලා ලංකාවේ තිබිච්ච ප්‍රැක්ටිස් එකක් සිංහල දෙමළ මොනවා කතා කරන පළාත්වල වුණත් සිංහලෙන් නම් පොළ සති පොළ කියලා කියනවා එහෙම නැත්නම් දෙමළෙන් නම් සඳයි කියලා කියනවා සන්තයි සඳයි උන්කල් කියලා. එතකොට ඒක කොහොමද විකාශනය වුනේ ඒක කොහොමද මිනිස්සු හදාගන්නේ මේක ඇත්තටම ආර්ථික අවකාශයක් විතරද මේක ඇතුලේ තව මොනවද වෙන්නේ එහෙම කියලා දැනගන්න එක තමයි මගේ දෙවෙනි රිසර්ච් එක මාස්ටර්ස් රිසර්ච් එක විදිහට මම කරේ. I think එහෙම කරලා බලාගෙන ඉන්නකොට මේ ගෝටගෝගම හැදීගෙන එන එක මට හරිම ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක් වුණා. මොකද මේක තමයි මං හිතන්නේ ලංකාවේ මේ පරිමාණයෙන් මිනිසුන්ගෙම කියලා අවකාශයක් බිහි කරපු එකම විප්ලවය. එකන අපි දන්නවා දැන් උතුරේ තිබුණේ තරුණයින්ගේ අර්ගලයක් විදිහට පටන් ගත්ත දෙයක්. එතකොට ඔවුනුත් අවකාශ බිහි කරා. නමුත් අපිට ඒවා අප
අපිව විප්ලවීය අවකාශ විද්‍යට අඳුරගත්තේ නැහැ ගොඩක් දුරට ඒව ත්‍රස්තවාදී එහෙම එහෙම කියලා එක එක විදිවලට ලේබල් වුණා ඒ වගේම මේ අපි දැක්කේ නැහැ මේ ඒකේ බ්‍රාන්චස් තැන් තැන් වල ඇරෙනවා ඒ කියන්නේ අපි දැක්කේ නැහැ මේ එක අවකාශයක් තැනක හැදිලා ඒක මිනිස්සු විසින් මොඩල් එකක් විදිහට අරගෙන යන එක මොකද දැන් පොළ කියන කෙත් අපි ඒක දැක්කා හන්දිය කියන කෙත් අපි දැක්කා මේ ලංකාව පුරාම අරගෙන යන්න පුළුවන් මොකක් හරි මොඩල් එකක් ඒ කියන්නේ ලංකාවේ අවකාශය සකස් වෙලා තියෙන්නේ කොහොමද ඒ කියන්නේ අපි අර ලීගෝ කිට් එකක් ගත්තොත් එහෙම ඒකේ බේසික් යුනිට් එකක් තියෙනවානේ එතකොට ඒ යුනිට්ස් එකට දැම්මට පස්සේ අපිට වෙන තේරුමක් ඒකේ හදාගන්න පුළුවන් දැන් ලංකාවේ අපි හන්දිය කියන එකෙන් අරගෙන ටවුන් එකකට ඒක විකාශනය වෙනකොට බලුවොත් එහෙම සමහරක් වෙලාවට ටවුන් එකක් කියලා කියන්නේ එක එක දේවල් වලට විශේෂණීය වෙච්ච හන්දි සෙට් එකක් දැන් මම ස්ටඩි කරේ මොරටුමුල්ල හන්දිය එතකොට මොරටුමුල්ල හන්දියේ හන්දි කීපයක් ඒ කියන්නේ රෝඩ් ඉන්ටර්සෙක්ෂන්ස් කීපයක් එක දිගට තියෙනවා ටිකක් මුලදී එක හන්දියක් විතරයි වැඩ කරේ එතන තමයි පොළ තිබුණේ මිනිස්සු මේව කරේ ඇවිල්ලා ඉඳගන්න මෙතන ළඟට එන්න මේ අපි පටන් ගත්ත විතරයි ඒක නිසා हेनरी लेफेव फ्रेंच स्कॉलर මේ සඳහන් කරපු දෙයක් එයා කිව්වේ මේක ලියනකොට වඩා හොඳයි මම කියවන්න එයා කිව්වේ විප්ලවයක් ඕනෑම එයා රෙවලූෂන් කියන වචනේ පාවිච්චි කරේ රෙවලූෂන් එක ඒකේ උපරිම ඵලය ඒකේ උපරිම ධාරිතාවය පාවිච්චි කළා හෝ ළඟා කරගත්තා වෙන්නේ ඒක ඒක විසින්ම ඒකට අනන්‍ය අවකාශ බිහි කරපු දවසට කියලා ඒ කියන්නේ ඒක අපිට ලිටරලි ගන්නත් පුළුවන් ඇත්තටම ස්පේසස් හදනවා කියලා. එහෙම නැත්නම් එයාගේ තියෙන අනික් අර්ථය තමයි ඒකේ එදිනදා ජීවිතය වෙනස් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ එයා එදිනදා ජීවිතය සහ අවකාශය කියන එක දෙකක් විදිහට නෙමෙයි දැක්කේ. මොකද අවකාශය කියන එක අපි ගත්තාම අපිට මේ ඇබ්සලූට් ස්පේස් කියලා එකක් තියෙනවා. ඇබ්සලූට් ස්පේස් කියලා කියන්නේ ඇත්තටම මේ තියෙන දේ අපි ඒකට නමක් දෙන්න කලින් මේකට මම පොළව තනකොළ මේ ඉඳගන්න එක අර හිටගන්න එක එහෙම කියලා කියන්න කලින් අර කහස මේක පොළව කියලා කියන්න කලින් ඒකට තියෙන ඒ මොකක් හරි ඒ තියෙන දේ ඒක තමයි ඇබ්සලූට් එක. එතකොට ඊට අමතරව තියෙන පර්සීව්ඩ් ස්පේස් එක. ඒ කියන්නේ අපි මේක දැකලා තේරුම් ගන්න අපේ ඔළුවට යන දේ. ඊළඟට තියෙනවා ලිව්ඩ් එක. එතකොට අපි මේක තේරුම් ගන්න විදිහ අනුව අපි මේකේ අපි ජීවත් වෙන්න කොහොමද මේ ස්පේස් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි තීරණය කරනවා. එතකොට මේ තීරණය කරලා අපි පාවිච්චි කරන අවකාශය තමයි අපි ජීවත් වෙන ඇත්තටම මේ අපි හැසිරෙන අවකාශය තමයි ලිව්ඩ් ස්පේස් කියලා කියන්නේ. එතකොට ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් කියලා කතාවකුත් තියෙනවා. ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් කියලා කියන්නේ රජයක් ගොඩක් කලාවට රජයක් හෝ කවුරුන් හෝ ස්ථානයක් සැලසුම් කරන කෙනෙක් විශේෂයෙන්ම බලය තියෙන කෙනෙක් මේක මෙන්න මේ අරමුණටයි හදන්නේ මේක පාවිච්චි වෙන්න ඕනේ මෙන්න මේ දෙයට මේ විදිහටයි මේක පාවිච්චි වෙන්න ඕනේ මේකේ සීමාවන් මෙන්න මේවා කියලා කවුරු හරි ලේබල් ගහලා ඒක නීති රීති දාලා කරනකොට ඒක ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් එකක් ඒක එසේ පාවිච්චි විය යුතුයි කියලා තියෙන එක හදන කෙනාගේ ඔළුව. ඉතින් කිසිම වෙලාවක දැන් අපි වහතන මෙතන ඉන්නවා නම් ගෙවල් හදලා තියෙන කට්ටිය ඒගොල්ලන් දන්නවා අපි බාසුන් නැහැ කෙනෙකුට හදන්න කියලා ගියේ හදන්න කියලා කියනකොට අපේ ඔළුවේ තියෙන එක 100%ක් එතනට ගන්න බාසුන් නැහැට බෑ. එතකොට බාසුන් නැහැ ගිය අතින් ඒක වෙනස් වෙනවා. ඇත්තටම මේ ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් කියන එක කිසිම වෙලාවක අර මේ ඒක මවා මුලින්ම ඒක කාගේ හරි ඔළුවෙනි මැවෙන්නේ රජයේ නිලධාරියෙක්ගේ හෝ පාලකයෙක්ගේ හෝ කාගේ හරි ඒක හදන කෙනාගේ අයිතිකාරයාගේ ඔළුවේ ඒ මැවෙන දේ ඒ විදිහටම පොළවට එන්නේ නැහැ ඒක අතරමඟදී වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වෙන ක්‍රියාවලිය අපි තියරයිස් කරලා තියෙනවා ලංකාවේම ස්කල කෙනෙක් ඔය එන්රි ලෆයර් කියන කෙනා 1900 මුල් ගණන් වල වගේ හිටපු කෙනෙක්. එතකොට එයාගෙන් පස්සේ ඩේවිඩ් හාවි කියලා තව පොලිටිකල් ජියෝග්‍රාෆර් කෙනෙක්. ඒක නැත්තම් භූදේශපාලන විද්‍යාඥයෙක් නේ. එතකොට පොලිටිකල් ජියෝග්‍රාෆර් කෙනෙක් ඩේවිඩ් හාවි ආ රයිට් ටු ද සිටි කියන ඩිස්කෝස් එක. එහෙම නැත්තම් මේ තමන් ජීවත් වෙන නගරය තමන්ට ගැළපෙන විදිහට හදාගන්න
දායක වීමේ අයිතියක් හැම පුරවැසියටම තියෙනවාය කියන right to the city කියන concept එක ඩේවිඩ් හාවි අරගෙන ආවා. ඊට පස්සේ ලංකාවේ අපිට මේ ගැන වැඩිපුරම කතා කරනවා දකින්න ලැබිලා තියෙන මේ ස්කෝලර් තමයි ප්‍රොෆෙසර් නිහල් පෙරේරා. එයා ලංකාවේ ඉගෙනගෙන මේ මෙහින් ග්‍රැජුවේට් කරලා ඊට පස්සේ US ගිහලා දැන් එහි උගන්නන්නේ. එතකොට මගේ ප්‍රධාන ගුරුවරුන්ගෙන් එක්කෙනෙක්. එතකොට නිහල් පෙරේරාගේ තියරයිසේෂන් එක අනුව ලිංක් ස්පේස් කියන එක लिमिट स्पेस एम अत्तमकाशे भावितर मेन इडकड़ अवकाश के लिए मर मे चीची अभ्य मे रखट गी अवकाश मे अभी मे पल इन अभी इन अवकाश कहोमद पावचिकरा पावचिकीम अणुटन तेरूम अमाइ लिमिट स्पेस दवाल मेतन टेनकोट मेतन कटे निधि मे कल दागे मेतन हेवन तीयन उलंग तीयन मेतन कटे निधि ये वेला मेक हास्टल के मेक मे फ्लैट अरगल कर कटे निधन तेन इतना दंग मे मुहते मेक साकच्चा मंडपे अब्बाट हरवागिन तीयन दिन काम साकच्चा दिन क्लास रूम मेकअपे तीयन मम बलापुरुन मेक साकच्चा मंडपे वे इतकोट मे आराधना करण वटेम हिटगिन इनाट मेतन एन इंदगा इड तीयनवा मे दम लेसी मतारी मदाकना इंदगी अभी कथा करमुट लिव्ड स्पेस की अब्स्ट्रैक्ट स्पेस लिव स्पेस मंगेट अभी अवकाश तेरूंगे अभी अतर पावचीकरण एक पत्न तत्व इलांट अब्स्ट्रैक्ट स्पेस कीलकियानी मे दी गोल फेस मेतन डिजाइन करप कौन हरी दें कालेकट कल मेतन तिप्च अब्स्ट्रैक्ट स्पेस तमाइ मेक आरक्षक मूल स्थान इतकोट इलांट मेक तिगुने हरी मेक शंग्री लाके इडम इट पास शंग्रील के इडम इसन पद अवकाश अतन के हदल तीयन शंग्रील गावतीयन अर्बन पार्क इतकोट मे ए अब्स्ट्रैक्ट पेरू मैं मेक मिसे पावीची युपीति दाल हेम कम पटांगन समय दपीट गीयन कलिंगना अपीट मेतन मे विधि एनो मेतन मे दवा मेतन कूड़ार मग्गल निदागण्डे करें बे ई थिंक मेक खरा पुलवांग दौट पत्ती मेतन दैंग मे अब्स्ट्रैक्ट स्पेस इक्म आगे अभी हेमोम कमी लिव्ड स्पेस मेक पत्थर तीयन सर इक पत्थर क्रियावलिय अभी पुलवांग मे विधि तेरूंगा अभी दैंग अभी तुमको मे अब्स्ट्रैक्ट स्पेस मेतन मेतनमी गु मेतन रजें क्यूएम पास मेतन पावचकरण गोल फेस ग्रीन विधि हेट मेक एमती अभी मुलिम अवील करा मेक एक अक्म मेतन टेली कटे एगोल तेनी अपति एम एगोलांकरा अदाल मैं गोल फेस अन्न मत अदाल अपति एक घन अहम क्यूवा मेतन नीति रीति तीन तनक पागन पगनो रखी मेकिन घन अपति इट प्लस इलांट मेतन टेनवा वॉलंटरी सब्जेक्शन इतकोटे मेतन टेना मेतन पोलिसी तरह गसगाोल की विधि हेट दिंबदन मम दस मेतन टे दिखाई कलिंग अरे हापत्यार जाति उत्साह गहल तीन कणु गहल तीन पादम नगल बल मुखद नगल बल वहाव पोलिसी दूगनावा मंगली मंदिर तेगे मत अर्जुन करला भैन के पास मैं इंद पास मे गैंड मे किंदेट मे मेम इन्े मे वहाँ भैन के चुटकल इंदगी बस मे इतने उन्े अतम मत तनिपुदे इलागे अब्स्ट्रैक्ट स्पेस के इला दालतीन नीति रीति इकमवाया मटे वेला बल तिपने हे भाई दें ये मुखदे मेतन हेरली मार्दने के आवट पास ऊकीला मम्मी की अरक वेरदी मेक हरी अरक हरी मेक वेरदी मे 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 बलयकी अने मारे तीन दे मे वेलावे अभी
මේක voluntary subjection කියන තැන නෙමෙයි අපි ඉන්නේ. යාලා කියන්නේ voluntarily යාලා කියන ඒවට අනුගත වෙලා යාලා කියන විදිහට මේක පාවිච්චි කරනවා කියන තැන නෙමෙයි අපි ඉන්නේ. ඊට පස්සේ අපි මුලින්ම ගියේ occupy කියන level එකට. මම කියන්නේ මෙයා අපි ගියා කියලා මේ plan එකක් නෙමෙයි. ඇත්තටම abstract space එකක් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන් කියන්නේ lived space එකක් වෙන්න ඒක පහු කරන අධියර ගානක් තියෙනවා. එකක් තමයි occupy කියන එක. ඊට පස්සේ අපි familiarize කරනවා. familiarize කරනවා කියන්නේ මොකද්ද? දැන් අපි මෙතන ඉන්නකොට දැන් මෙතන ඇවිල්ලා මුලින්ම මේ මම දැන් නෑ මම මුලින්ම ආපු 10 දිනකින් කෙනෙක් නොවන නිසා එතකොට මේ දැන් මං ආවේ විතර දවස් 3ක් විතර වගේ ගියාට පස්සේ. දැන් ඒ එනකොට එන කට්ටියට තියෙනවා දැන් toilet යන්න ඕනේ. ඊට පස්සේ මෙතන රැට නිදා ගන්න ඕනේ. එතකොට එයාලගේ තියෙන අවශ්‍යතා අනුව මෙතන දැන් ඒගොල්ලෝ අර මෙතන සාමාන්‍යයෙන් නැති තේරුම් මෙතනට දෙන්න පටන් ගන්නවා. මේක familiarize කර ගන්නවා. මේකට first මේක ඊළඟට personalize කරනවා. personalize කරනවා. personalize කරලා තවත් උඩට යන්න පුළුවන්. එතකොට voluntary subjection ඒ කියන්නේ යාලා කියන විදිහට අපි මේක පාවිච්චි කරනවා ඊළඟට occupy අපි එතනට ගිහිල්ලා ඉන්නවා එච්චරයි අපි වැඩි දේවල් වෙනස් කරන්න යන්නේ නැහැ අපි එතන ඉන්නවා ඊළඟට අපි ඒක familiarize කරනවා personalize කරනවා familiarize කරනවා කියන්නේ අපි තේරුම් ගන්නවා මේ පැත්ත තමයි මෙතන පිටිපස්සෙනුත් පාරක් එනවා ඉස්සරහිනුත් පාරක් යනවා අර පැත්ත ඇයිති मुल खाले बीच अरपत्ते अतने टॉयलेट के गिहला गया हुआ डबस एक पर्सनलाइजेशन नहीं मितन पदु वैसे के लिए टिका करे हाँ किरवले तीनों देंगे एक मैं आपके दान्ना तेरे को बोलूँ तीन एक वहाँ लती है ना रेनोवेशन सोले टिके लाये तो कोटे मुकद कराने मितन टेन मिनिसुंटे मितन ऑक्यूपाई करानो नहीं हम देंगे गोलंट ओन देवल टिके मितन हदा गानो सो टॉयलेट्स के नल मुलिम अरपत्तिन तीनों अरपत्तिन तीनों कोटे टिके दर्शक के नकोटे तेरना ए स्पेस से का UDA එකට අයිති වෙයි. එහෙනම් දැන් ඒක නගර සභාව අයිති තැනකට ගත්තනම් හරි. මොකද නගර සභාවෙන් තමයි කැලිකසල ප්‍රතිචක්‍රීයකරණය අපද්‍රව්‍ය කලමනාකරණය කරන්නේ. ඉතින් ඊළඟට ඒ දැන් ටික ටික ඒ කියන්නේ මෙතන මේ අරගලයට ආපු කට්ටිය මේක ටික ටික තේරුම් ගන්නවා. මෙතන අපි අර ස්පේස් එකේ එතන ඔෆිස් එකක් නැති වුණාට UDA එකේ අපි එතන කරන දේවල් වලදී අපි හැප්පෙන්නේ කවුරු සමගද මොන ආයතනය සමගද මොන නීතිද බලපාන්නේ? මෙතන අයිති කාටද මෙතන මොනවද අපිට කරන්න පුළුවන් මෙතන මොනවද අපිට කරන්න බැරි එහෙම කියලා අපි මේක ෆැමිලියරයිස් කරගන්නවා මේක ඇතුලේ තියෙන බලවේග මොනවද මේක ඇතුලේ තියෙන ෆෝසස් මොනවද මේක ඇතුලේ තියෙන අපි සම්මුතියන් මොනවද දැන් මෙතන කොච්චර කට්ටිය හිටියත් ඇඳුම් නැතුව කවුරුත් නැහනේ නේ එතකොට මෙතන තියෙන සම්මුතියන් මොනවද එහෙම කියලා මෙතන අපි ෆැමිලියරයිස් කරගෙන අපිට ඕන විදිහට පර්සනලයිස් කරගන්නවා දැන් සමහර කට්ටියකට ඕනේ දැන් අපි බලමු මෙතන මේ රතුකුරුසෙට නම් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ඇම්බියුලන්ස් එක පාර අයිනම තියෙන්න ඕනේ ඒක බ්ලොක් වෙලා තියෙන්න බෑ පාරට එතකොට ඒගොල්ලන්ගේ එන කවුරු හරි බෙහෙත් ගන්න එන කෙනෙකුට ඒ පෞද්ගලිකත්වයේ ඇතුව යාට ආරක්ෂාව සේවන ඇතුව ඒක තියෙන්න ඕන දේවල් තියෙන්න ඕනේ ඊළඟට මෙතන වැඩ කරන වොලන්ටියර්ස්ලට පොඩ්ඩක් නිදා ගන්න ඕන නම් ඒකට තැනක් තියෙන්න ඕනේ කන්න බොන්න තැනක් තියෙන්න ඕනේ දැන් ওই විදිහට අපි ටික 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 අපේ අවශ්‍යතාවලට මේක හරි ගස්ස ගන්නවා. ඒ හරි ගස්ස ගන්න ස්ටේජ් එක තමයි මේ පර්සනලයිසේෂන් ස්ටේජ්. එහෙනම් මෙතනින් මෙතන බලන්න සිද්ධ වෙනවද කියලා දේවල් මීට අමතරව මට කියන්නක මොනවද මෙතන මේ දැක්කේ කියලා එහෙම පර්සනලයිස් කරගත්තු ෆැමිලියරයිස් කරගත්තු දේවල් මෙතන කීයටවත් අපි දැන් මීට අවුරුද්දකට කලින් අපි ගෝල් ෆේස් එකේ කීයටවත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඒත් මේ වෙද්දි දැන් මේ ඇවිල්ලා ඉන්න කවුරු හරි මෙතන ඇවිදිනකොට දැකපු मेवलो मेतन मेकअप गागने मंदव उदय अरे कूडारंबर निदागनी उदय नगेटे मून हूँ अकार अतगा मटन पाट पड़ा फेमीलियर कर उदय मेतन टेन अबउट ये कंफर्ट सोन मेतन पड़के अतूल करकुदेव कौर हर के अमती नम उदाहरण अद्दिया අමරෝෂන් අපි ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා ඉස්සලාම ආවෙනවා මේ එතකොට මෙතන නිකම්ම නිකන් ඉස්සාව වාසිය කුඩාරම් දෙකයි තිබුණේ ඊට පස්සේ අපි ෆුල් නයිට් එක ගවුවා ඒ නයිට් එක ආපු ගල්ලාගේ බලාගෙන ඉඳි මිනිස්සු තමයි ආවේ ඊට පහු එදා ඒගොල්ලෝ ඊට පස්සේ කන්ටිනියු කරා මේ වැඩේ ඊට පස්සේ මම ආයෙ ආවේ 17 එනකොට මෙතන තිබුණේ අවුට්ලයින් එකක් විතරයි ශැන්ගිල් එක වතුර ගන්න ඊට පස්සේ මම ආයෙ තව යාළුවෙක් සෙට්ලා
निश्चित මේක කාගෑරි තක්කඩි දේශවලත්ගේ උගුලක් තමයි මේ අපි අහුනේ ඉස්සලාම හැබැයි මේ උගුල උගෙන් එහාට ගිහිල්ලා තියෙනවා يعني කාට හරි ඕන වුණා අපිව පාරට ගෙනල්ලා බය කරලා එලවන්නේ වල මේක බැරි වුණා ඊට පස්සේ දැන් මේකේ ඉතුරු කැලටි යනවා තාම මේක ඇතුලේ ඉන්නවා එක එක ಜಾති එක එක වර්ගවල කතා කරනවා සවල් යනවා සවල් නේද මේ දවස් දෙකවල යන වතුර මොකද මේ හේසෙන්නේ සවල් වල සිංහල පල් දෙවල මත දෙවල निश्चित अरगुना निश्चित अरगुना खदागन मित्र मिनसुटे निश्चित अरगुना खदागन तन मेनका अवश्य वड़पीटा खदागन हम तन पंपे तन कुछ अभी बैर अंदे अरगले दियारूपरा बलाइन रज पास अभी अभी रज फैट जनाधिपति अभी फैट करोट ये फैट के अभी अभी पावन तत्ना अभी फैट कुमर इकट तमें मे मिनस तम तम पेने मेरकोट अदेनोट समार मलपेटा मेक गमक डेवलपेनो मेक हिपिटे गोवाल नतर मिनस इवागे मे मिन सांस्कृतिक अवकाश इस नदर वेगा अभी अत्रम करते सांस्कृति पारे अभी मिन अडिया मिथन तीन मिथन अभी अदागन गा बेस्ट वेंकल तने अभी वेंकर आट आपो नगर सभा मिस् करना इतने पेर मगने अभी मिथन पैदल पट्टी वेड़का पेन्नोल विनवा अरगट विकल योजना इतोट मम के अभी सीन तक राज्य सीन तक राज्य गम की दागते गम दागन अब पुलवांग मुड़ने मम्मी तेट अदा से මෙතන දි දැකපු කියන අපි අර කියන්නේ මේ අහා මොමන්ට් එකක් කියලා. ආ මෙහෙම එකක් මෙතන කරයි කියලා කීයටවත් හිතුවේ නැහැ. මෙහෙම හිකුත් කරලා කියලා يعني අර අපි නිකන් සාමාන්‍යයෙන් ටොයිලට් එකක් ගහන එක ඒක අපිට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට එතනින් එහාට ගිහිල්ලා මෙතන මේ අත්‍යවශ්‍යෙන් තිබිය යුතු නැති කියලා ඒවලුත් දැන් ඇවිල්ලා තියෙනවා නේද? දැන් මෙතන නීති ආධාර කඳවුරක් කියන එක මෙතනට එනකොට ඒක අර ටොයිලට් එකක් වගේ මූලික අවශ්‍යතා වලින් එකක් නෙමෙයි. නමුත් මේ අරගලය ඇතුලේ ඒක අත්‍යවශ්‍යක. මෙතන ලයිබ්‍රරි එකත් ඒ වගේ. එතකොට මෙතන මෙතනත් ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් එකකින් ඇත්තටම මේ අරගල කරුවන්ව ඩ්‍රයිව් වෙනවා. ඒගොල්ලොත් යම් කිසි දාර කිව්වා වගේ අපි හීන දකින විදිහේ රාජ්‍යයක්, අපි හීන දකින විදිහේ ගමක් අපි මෙතන හදනවා. මෙතන අපි දවල්ට ටොපික් වල දැම්මත් අපි රැට අහුලනවා. අපි දානවා දැක්කොත් වෙන කවුරු හරි දැම්මත් අපි අහුලලා දානවා. ඒ කියන්නේ ඒ අපිට ගොඩනගා ගන්න ඕනි කියලා අපේ ඔළුවල තිබිච්ච ඒවා අපිට ජනතා නියෝජිතයවල කරගන්න බැරි වෙච්ච ඒවා අපි මෙතන කරලා පෙන්නනවා. සහ මෙතන තියෙන ඩෙමොක්‍රසි එක, මෙතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය දිහා බැලුවොත් මෙතන හැමෝම ඇවිල්ලා මේ කවුරුත් මේ සම්පූර්ණ එක අයිති කරගන්න උත්සාහයක් නැහැ. එතකොට මේක ඇතුලේ තියෙන හැමෝම තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත, තමන්ගේ දක්ෂතාවය ඒව අනුව තමන්ට විශ්වාසයෙන් කළ හැකි වැඩ කොටසක් බාර අරගෙන ඒ වැඩ කොටස ඉස්සරහට කරගෙන යනවා. එතකොට කවුරු තත්සම් කරපු නැති එකඟතාවයන් ටික මේ මිනිස්සු හැමෝගේම ඔළුවල තියෙනවා. අපි මේක කුණදාගත්තොත් මේක ගලවලා අයින් කරන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. එතකොට අපි මෙතන කුණදාගන්නේ නැහැ. සහ අපි කැමති නැහැ මෙතන කුණේ තමන් ඉන්න තැන කුණු කරගන්න මිනිස්සුන්ට අපි කැමති නැහැ. අපි ඒකට විරුද්ධව අපි ආදර්ශයක් දෙනවා. එතකොට අන්න එතන තමයි අර ලැෆෑව් කියපු දෙවෙනි తত্ত্বය. ඒ කියන්නේ අපි අවකාශයක් බිහි කරනවා කියන එකේ පළවෙනි తত্ত্বය වෙන්න පුළුවන් මේ වගේ අවකාශ මේ භෞතික අවකාශ හදාගන්න එක. හැබැයි දෙවෙනි එක තමයි මේක අපේ ජීවන විලාශයට කොච්චර බලපානවද? මොකද අවකාශයයි ජීවිතයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා තමයි දිගටම අපි
විශ්වාස කරන්නේ මේ මේ ඩිස්කෝස් එක ඇතුලේ. එතකොට අපිට කුණු බකට් එකක් ඕන වෙන්නේ නැහැ. අපි කුණු කියන එක ගැන අපේ තිබිච්ච අදහස වෙන එකක් වුණා නම්. අපි හිතවනම් කුණු කියලා කියන්නේ ආරක්ෂා කළ යුතු දෙයක් කියලා. එතකොට අපි අල්මාරියක් තියයිනේ. කුණු බකට් එකක් තියෙන කැක් නැහැනේ. ඒ වගේ එතන සේෆ් එකක් තියෙයි ටොපිකල දාන්න. සේපුවක්. එතන ඒ වගේ නැතුව අපි මේ අපි අපේ ජීවන රටාව මොන වගේද ඒ ජීවන රටාවට ගැලපෙන තමයි අපේ ස්පේස් එක තියෙන්නේ අර ඉස්සර එකනේ අර කතාවට කියන්නේ මේ ගෙදරක මිදුල දිහා බලුවහම මේ ගෙදර ඉන්න කාන්තාව මොන වගේද කියන්න පුළුවන් කියලා මොකද එයාගේ ජීවිතයයි ඒ ගෙදර ඉස්සරහා එයා පවත්වාගෙන යන විදියයි මම නම් හිතන්නේ ඒක කාන්තාව විතරක් වගකීම යුතු දෙයක් කියලා මම හිතන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොන වගේද ඒ මිනිස්සු මොන වගේ වටිනාකම් වැලියුස් තියෙන මිනිස්සුද කියන එක බලන්න පුළුවන් එයාලා ගෙදර හරි ඩකඩ පාවිච්චි කරන විදිහ දැක්කහම එතකොට ඒ වගේ තමයි මෙතනත් දැන් මෙතන ඉන්න මිනිස්සුන්ට මේ අරගල කරුවන්ට මොකද්ද ඕනේ ඒ ඕන දේ කරලා පෙන්නනවා වගේ ස්වභාවයක් තමයි මට තියෙන්නේ ඒ කියන්නේ කවුරුත් මෙතන තනි නායකයෙක් වටේට ගොඩනැගිලා නැහැ මෙච්චර කාලයක් තනි නායකයෝ වටේට වහලුන් වගේ ගොඩනැගිච්ච කට්ටිය අද වෙනකොට තම තමන් නායකයින් බවට පත් වෙලා තියෙනවා එතකොට ඒකත් සමාජ අවකාශය දේශපාලන අවකාශය කියන එක ඇතුලේ ගත්තහම ලොකු පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ තියෙන භෞතික ස්වરૂපයේ පමණයි අපි මේ ගෝල්ෆේස් එකේ ගෝටගෝගමේ දකින්නේ. එතකොට ගෝටගෝගම සකස් වෙන්නේ ඒ කියන හීනෙට යන්න. එතකොට අපි ආපහු එමු අපේ න්‍යායාත්මක කරුණු වලට. එනකොට දැන් අන්තිමටම අපි පර්සනලයිස් කරගන්නවා. ෆැමිලියරයිස් කරගෙන ෆැමිලියරයිස් කරනවා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න මොන වගේ තැන්ද මේවා. දැන් කොතනද එතකොට ලයිබ්‍රරි එකක් දාන්න සුදුසු තැනයි ගේට් 0 එකයි කියලා කියන්නේ. ගේට් 0 එකේ හැම වෙලේම ඉන්න ලොකු ටෙන්ෂන් එකක් තියෙන කෑ ගහන අරගලේ තේමා පාට කියන එහෙම කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. සා එතන තමයි ඒකට ගැළපෙන්නේ. මේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරකඩ. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරකඩ නෙමෙයි ලයිබ්‍රරි එක ගිහිල්ලා ගහන්නේ. ලයිබ්‍රරි එක ගහන්නේ මේකේ තියෙන නිස්කලංකම තැන. එතකොට මේ තැන ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ෆැමිලියරයිස් කර ගන්න ඕනේ. ඒ පර්සනලයිසේෂන් එක කරන්න. ඒක කරාට පස්සේ ඊළඟට අපි එනවා අර ක්‍රියේට් කියන ලෙවල් එකට. ක්‍රියේට් ලෙවල් එක තමයි මේකේ තියෙන උපරිම මේ ලිව්ඩ් ස්පේස් එකට යන්න පුළුවන් උපරිම ලෙවල් එක. මේ මේ කියන තියරයිසේෂන් එක අනුව ඇත්තටම මේ කිසිම තියරයිසේෂන් එකක් මේ 100%ක් සම්පූර්ණ හෝ කවුරු හරි හදලා ඉවර කරපු එහෙම එකක් නෙමෙයි. මේවා කාලෙන් කාලට දැන් අපේ තියෙන එක වැරද්දක් තමයි අපි ලංකාවේ දැනුම් පද්ධතිය කොහොමද විකාශනය වෙන්නේ කියලා බලුවහම අපි මේ 1949 වල 60 ගණන් වල කවුරු හරි කියපුවා අපේ යුනිවර්සිටි වල පොත්වල උගන්වනවා ඒක චැලෙන්ජ් කරන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒක ඇත්තටම මේවා චැලෙන්ජ් විය යුතුයි. චැලෙන්ජ් දැන් හෙන්රි ලෆැව් කියපු දේවල් චැලෙන්ජ් කරලා තමයි මේ ඩෙවලොප්මන්ට් ආවේ. ඒක ටිකක් වෙනම කතාවක්. ඒක දැනුම කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියන එක. එතකොට දැන් අපි කවුරු හරි මේ ගෝල්ෆේස් එක ගෝටගෝගමට පත්වෙච්ච විදිහ ගැන අපි කවුරු හරි ලිව්වොත් ඒකෙන් මේ තියෙන දැනුමට ආපහු යම් දායකත්වයක් එයි. සමහර විට මේකට තව කෑල්ලක් එකතු වෙයි. හරිද? එතකොට ඒ වගේ දැනුම ඉස්සරහට යන දැනුම් පද්ධතියක මේ වෙලාවේ තියෙන ටික තමයි මම මේ ෂෙයා කරන්නේ. එතකොට මේ ක්‍රියේට් කියන ලෙවල් එකට ගියාට පස්සේ එතන අර අත්‍යවශ්‍ය නොවන දේවල් පවා අපිට දකින්න පුළුවන්. ඒක මේ යන පරිවර්තනයට අවශ්‍යයි. පරිවර්තනයට අවශ්‍යයි කියලා පේනවා. නමුත් මූලික අවශ්‍යතා වලින් එළි ඊට වැඩි එළිය තියෙනවා. එතකොට මැස්ලෝගේ දූරාවලිය ගත්තොත් එහෙම අර self actualization level එකේ දැන් මෙතන මහජන ව්‍යවස්ථාවක් හදන එක ගැන කතා කරනවා. එතකොට අපි පුරම පුරවස් ස්වභාවයක් පටන් ගත්තා මෙතන. ඒතර පුරවස් ස්වභාවය අපි කියන්නේ මිනිසුන්ට ඇවිල්ලා සංවර්ධනය ගැන ඒගොල්ලෝ හැමදාම හිතපු පොඩි පොඩි දේවල්. මෙන්න මේ සෙක්ටර් එකේ මෙන්න මෙහෙම පොඩි වෙනසක් කරොත් ලංකාවට මීට වඩා ගොඩාක් දියුණු වෙන්න පුළුවන් කියලා අපි වැඩ කරන ශේෂ්ත්‍රවල අපිට තියෙන අදහස්. එතකොට ඒ වගේ අදහස් අපි එකතු කරන්නේ කරන්නේ පුරවැසි ස්වභාවයෙන්. ඒතර පුරවැසි ස්වභාව කියලා එකක් මෙතන නැතත් මිනිස්සු මෙතන ඇවිල්ලා ඒ තියෙන අනිත් දේවල් ටික කරලා යයි. ලයිබ්‍රරි එක මෙතන නැතත් ඒක කරලා යයි. නමුත් අපි ඒ ලෙවල් එකට ගියාට පස්සේ ක්‍රියේට් කියන ලෙවල් එක, ඒ කියන්නේ ලිව්ඩ් ස්පේස් එකක් යන්න පුළුවන් උපරිම තැන. අපි ඉන්න තැන අපි හදා ගන්නවා කියන තැනට අපි ගියාට පස්සේ එතන ඇති වෙනවා. එතනදි තමයි ওই බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් ලෙවල් එකට මේ ස්පේස් එක උසස් වෙන්නේ. එතකොට දැන් කුරුණෑගල ගෝටගෝගමක් ගහනවා, අනුරාධපුර ගෝටගෝගමක් ගහනවා, ටික ටික ඒගොල්ලන්ටත් මේ මොඩල් එකේ ඉන්ස්පයර් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මෙතන ඇවිල්ලා පොඩාරන් දෙකක් ගහලා ටොයිලට් එකක් ගහගත්තට සමහර විට ඒකේ ඉන්ස්පයර් වෙන්න තරම් දෙයක් තියෙන නැති වෙන්න පුළුවන්. හැබැයි මේක අපි දැන් මේ අවදි ඔක්කොම පහු කරලා ක්‍රියේට් කියන අවදියට, තනිකරම නිර්මාණය කිරීම කියන අවදියට අපි ගියාට පස්සේ මේක ඇත්තටම ගලවන්න බය හිතෙන තරක් වෙනවා. ඒ කියන්නේ මේක දැන් බ්‍රෑන්ඩ් එකක්. මේක මේ ඊට වෙද මම ඉන්ටර්විව් එකක් දුන්නා මේ මාලදිවයිනේ නැෂනල් ටීවී එකට.
ඒගොල්ලන් අහනවා මොකද්ද ගම කියන්නේ ඇයි ගම කියන්නේ මේකට මොකද මේ අපි ඉන්නේ CBD Central Business District එකෙන් ඇතුලේ වගේ මේ ඉන්නේ එතකොට Central Business District එක ඇතුලේ ගම කියලා එකක් කොහොමද අවිල්ල ගහන්නේ ඒක වෙන්න පුළුවන් අපේ ලංකාවේ මිනිසුන්ගේ රිද්ම් එක අපි ජීවත් වෙන්න කැමති විදිහ ඒ කියන්නේ අපි මේ රැකියාවලට කොළඹ ආවට ගොඩක් කට්ටිය අදටත් කුණු වතුරක පිටිපස්ස දොරෙන් එළියට වීසි කරනවා එතකොට ඒක ගේන්නේ ගමෙන් එහාට ගෙහා ගෙදර මිනිස්සුන්ට උදව් කරනවා ඒක ගේන්නේ ගමෙන් එතකොට අපි ඇත්තටම ලංකාව වගේ තැනක මේ urban rural කියන අතර පරතරයත් හරිම අඩුයි ඒතර ඒ නිසායි මෙතනට ගෝටගෝ ගමාව කියලා කොළඹ මිනිස්සු මෙතන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඉතින් ඒ ගම නගරය කියන වචන අපි urban rural town village එහෙම කියලා අරගෙන ඒවා ට්‍රාන්ස්ලේට් කරගත්තට ලංකාව කියන එක තුළ එහෙම ඇත්තටම ලොකු බෙදීමක් ජීවිතයට නගරයකට ගියන තියෙන මිනිස්සෙක් ලංකාවෙන් නැහැ දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්න පුළුවන් අප්‍රිකාවේ එහෙම ඉන්න පුළුවන් ඒ තියෙන අවකාශයේ ලොකුකම ඒවත් එක්ක එතකොට අපි බලමු මේකෙම අනිත් පැත්ත මොකද කරන්න කියලා ඊට කලින් කාට හරි මේක ගැන මම කියපු නැති දෙයක් හෝ මම ඔය කියපු කාරණාව හරහා මේ ගෝට ගෝගමේ තේරුම් ගන්න බැරි දෙයක් හෝ තියෙනවා නම් ප්‍රශ්න හරි අපිට සාකච්ඡාවකට යන්න පුළුවන් කාට හරි මොන හරි කියන්න කැමති නම් අත උස්සන්න මේක මේ දේශනයක් නෙමෙයි එයා මල්ලි හාමුදුරුවන්ට දෙන්න ලඟට එනකොට නැහැ. දිගමද? දිගමද වැඩි යම් දෙන්න. අනුනා රෙක්ස්ප්ලේන් කරපු ස්ටේජස් ඕවලප් මං අහන්නේ විදියට ටික මොඩල් එක ඇතුලේ ඕව ස්ටේජස් ඕවලප් වෙනවා වෙන්න පුළුවන් ද නැත්නම් ඒකට කලින් එකක් පටන් ගන්න පුළුවන් ඒ වගේ මේ ඒක එහෙම ස්පේස් එකක් දීලා තියෙනවද කියලා ඒගොල්ලෝ තියරයිස් කරද්දී. හොඳ ප්‍රශ්නේ. මේකේ මේ තියරයිස් කරනකොට ඇත්තටම කියලා නැහැ මේක මේ ලීනියා එකක් පසුපස එකක් යනවා කියලා කියලා නැහැ. දැන් තැනක කෙනෙක් ප්‍රධාන අවශ්‍යතාවය වෙන ටොයිලට් එක හදනකොට තව කෙනෙක් ඒ සමානම වැදගත්කමකින් ලයිබ්‍රරි එක හදනවා වෙන්න පුළුවන්. සමහර විට ටොයිලට් එකට කලින් ලයිබ්‍රරි එක ගන්නත් පුළුවන්. එතකොට එහෙම මේ එකක් පසුපස එකක් යන ලීනියා එහෙම නැත්නම් රේඛීය ආකෘතිය මේක ඇතුලේ පේන්න නැහැ. ඉතින් මේකේ ඇත්තටම මේ බලත් දැන් විශේෂයෙන්ම ගෝටගෝගම වගේ එකක් හැදෙද්දි එක්කෙනෙක් ඇවිල්ලා ප්ලෑන් එකක් ගහලා ඒකට අනික් අය හදනවා නෙමෙයි හැමෝම ඇවිල්ලා කෑලි එල්ලනවා. එතකොට දැන් අපි හන්දි මං කිව්වේ මං මගේ මේ පළවෙනි උපාධියට සහ දෙවෙනි උපාධියට මං පිළිවෙලින් අධ්‍යයනය කරේ ලංකාවේ හන්දිය කියන එක හැදෙන්නේ කොහොමද? හන්දිය කියන එක ඒක නේබර්හුඩ් සෙන්ටර් එකක් විදිහට හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ දෙවෙනි මේ නිබන්ධනයට කරේ පොළ කියන එක කොහොමද හැදෙන්නේ කියලා. එතකොට දැන් ඔය දෙකෙත් මේ තියෙන ලක්ෂණ මට පේනවා. සහ ඒ දෙක මම කලින් ස්ටඩි කරපු හින්දා ඒ වගේ ලක්ෂණ මට මේකෙ පේනවා. දැන් පොළ කියන එක ගත්තොත් එහෙම මම ඒ අධ්‍යයනය කරන කාලවකවානුවතර මම මාස 4ක් කොට්ටාවේ පොළේ මුරුකු විකුණුවා. මොකද මට ඕමනාව තිබුණා පොළ කියන එක ඒක ඇතුලේ ඉන්න කෙනෙකුට කොහොමද දැනෙන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ මම සති 3ක් විතර වගේ මේ මම පාරිභෝගිකයෙක් විදිහට ගියා. එහෙම ගිහිල්ලා මට දැනගන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. එතකොට ඇතුලේ ඊට පස්සේ මම ගිහිල්ලා දවසක් අංකල් කෙනෙකුට එයාගේ මේ මුරුකු විකුණන අංකල් කෙනෙකුට එයාගේ බඩු මේසේ එලා ගන්න උදව් කරලා ඊට පස්සේ මම එයාට කිව්වා මම දිගටම ආට උදව් කරන්නද මම මෙහෙම ස්ටඩි එකක් කරන්න කියලා. මොකද අපි එහෙම නොකිය ස්ටඩි එකක් නෙමෙයි කරන්නේ වගේ ගිහිල්ලා එහෙම කරොත් එහෙම ඒක මට ඊළඟට ඒ මම ගන්න තොරතුරු මට මේව කරන්න බෑ ඒවා මේ ලියන්න බෑ. ඒ නිසා ඒත් මම එයාට කිව්වා මම මේ ස්ටඩි එකක් කරනවා මම එහෙම මේ අධ්‍යයනයක් මට මේ පොළ කියන එක එලියෙන් සහ ඇතුලෙන් දෙකෙන්ම තේරුම් ගන්න ඕනේ කියලා. ඒතර පොළ කියන එක අපි දැක්ක ඒ කාලවකවානුව වෙනකොට මම හිතන්නේ ඔගලොත් මේ දැකලා ඇති අර ලංකාවේ පොළ කියන එක මේ එකපාරට අර මේ නිල් පාට ලොකු වහලවල් ගහලා ඒ ලංකාවේ නගරවල පොළ කියන එක ඉතුරු වෙලා තිබුණා 2012 වගේ වෙනකොට. ඒ කියන්නේ යුද්ධෙන් අවුරුදු 3කට විතර වගේ පස්සේ වෙනකොට එකපාරට මේ හැමතැනම තියෙන පොළවල් වල ඒ පොළ අපි දන්න ඒ පරණ ආකෘති ඔක්කොම ගලවල ලොකු මේ කියන අපි අර කියන්නේ එයාප්ලේන් හැංගර්ස් කියලා කියන්නේ මේ එයාප්ලේන්ස් ඇසම්බල් කරනකොට ඒවට ඕන කරන ලොකු අර ශාලාවක් වගේ එකක්. එතකොට මේ දැන්නේත් අපි ගිහිල්ලා බලුවොත් කොළඹ ගත්තොත් එහෙම දෙල්කඳ මහරගම හැමතැනම තියෙනවා මේ හෝමගම හැමතැනම තියෙනවා. ඒ වගේ නිල් පාට ලොකු වහලයක් එක්ක බිම සිමෙන්ති දාපු
හරිම උසින් තියෙන වහලයක් අර වහිද්දි ඒක සම්පූර්ණයෙන් භාගයක් තෙමෙනවා මේ ඒ වගේ මේ පැත්තට වැස්සොත් මේ ඒ පැත්තෙන් මැද්දට තෙමෙනවා අනිත් පැත්තට වැස්සොත් ඒ පැත්තෙන් මැද්දට තෙමෙනවා එහෙම ස්ට්‍රක්චර්ස් තියෙනවා ඒ ස්ට්‍රක්චර්ස් වල තමයි දැන් පොළ ගොඩක් කරන්නේ එතකොට මට පොළ කියන එක ස්ටඩි කරන්න ඕමනා වුණේ මම ඔබ වහන්සේගේ ඒකෙන් තමයි මේ පොඩ්ඩක් අතුරු පාරක යන්නේ මේ එතකොට පොළ කියන එක තේරුම් ගන්නකොට මට තිබිච්ච ප්‍රධාන විවේචනය තමයි පොළ කියන එක හරියට තේරුම් අරගෙනද මේ ආණ්ඩුව මේ පොළ පරිවර්තනය කරන්නේ. එයාලා ඒ කරන පරිවර්තනයෙන් අපිට පේනවා නිකන් අර පොළේ වෙනදට තිබ්බ මේ කුණු නිකන් අර අපිලිවෙල ගතිය එතකොට කියන්නේ ඕඩර් එකක් නැති ගතිය එතකොට අපිරිසුදුකම වගේ දේවල් යම් මට්ටමකට විසඳිලා තියෙනවා කියලා පේනවා. හැබැයි අභ්‍යන්තරයෙන් ගිහිල්ලා බලුවහම ඇත්තටම මේක යහපතක්ද උනේ මේක මිනිසුන්ට උදව්වක්ද උනේ නැද්ද කියන එක බලන්න තමයි ඒ පොළ ගැන අධ්‍යයනය කරේ. එතකොට ඒකේ තේරිච්ච දෙයක් තමයි දැන් කොට්ටාවේ පොළේ ඉන්නකොට ඒ පොළේ ඉන්න විවිධ වෙළෙන්දු සමහර අය ඉන්නා ඒගොල්ලෝ දන්න දවසින් දැන් ඒ කියන්නේ තාත්තත් එක්කත් එයාලා පොළේ ඇවිල්ලා තාත්තත් වෙළෙන්දෙක් තාත්තා පොළේ ඇවිල්ලා තාත්තත් එක්ක පොළේ ආපු පුතා දැන් මුදලාලි වෙලා එහෙම પરම්පරා ගානක් මුදලාලිලා වෙච්ච අය ඉන්නා හැබැයි ටික දෙනයි දැන් කොට්ටාවේ පොළේ මම ඒ ස්ටඩි කරන වෙලාවේ 105 දිනක් හිටියා වෙළෙන්ද 105 පහක් වගේ තමයි එහෙමයි හිටියේ ඒතර ඉතුරු අය ඉන්නේ ඒගොල්ලෝ මුලින්ම ඒ කියන්නේ අපිට කඩයක් සම්පූර්ණයෙන් කුලියට ගන්න සල්ලි නැත්තම් එයා මුලින්ම කරන්නේ මේ පොළ යන කෙනෙක් ගාව වැඩට ඇවිල්ලා තමන් කරා වගේ පොළ යන කෙනෙක් ගාව ගෝලයක් විදිහට වැඩ කරලා ටික දවසක් යනකොට එයා මේ වැඩේ කරන විදිහ අල්ලගෙන ඊළඟ තව ටික කාලයක් යනකොට එයා පොඩි මුදලාලි කෙනෙක් බවට පත් වෙලා එයාට කැමති නම් එයා දිගටම පොළ යනවා එහෙම නැත්තම් එයා තව ටිකක් කල් යනකොට යම් ආර්ථික ස්ථාවරයක් ගොඩනගාගෙන එයා කඩයක් දාගන්න. ඒක කඩේ දාගත්තට පස්සේ පොළ යන එක නවත්තනවා. එතකොට එයාගේ ජීවිතේ එක අධියරක විතරයි යා ඉන්නේ. එතකොට දැන් අපි පොළේ ඉන්න ගැහණු වෙලෙන්ද බැලුවොත් ඒගොල්ලෝ ඊට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලන් එක්කෙනෙක් මට කිව්වා එයා ඉන්නේ එයාගේ දුව ඒ ලෙවල් ලියනකම් එයාට රට යන්න විදිහක් නැහැ. ඒක නිසා එයා ඒ කෙටි කාලයේ විතරක් එයා මේ අමතර يعني දුව ගාව ඉන්න ඕන කාලේ ගෙදර ඉන්න ඕනේ රට යන්න විදිහක් නැහැ දුව ඉගෙනගෙන ඉවර වෙනකම්. ඒ නිසා මම ඒ දවස් ඒ කාලේ විතරක් පොලේ යනවා. මම මේ බලන් ඉන්නේ මේ විභාග ඉවර වෙනකම් ඊට පස්සේ මම ආයෙ රට යනවා. එතන පොලේ යනවා කියන්නේ පොලේ බඩු විකුණන්න එනවා. ඊට පස්සේ තවත් කෙනෙක් හිටියා මේ ඔය අර සුදු කොඩි නඩුව වෙලාවේ ඒ නඩු වැටිච්ච කෙනෙක්. ඒ කියන්නේ හමුදාවේ කෙනෙක්. එයාගේ වැඩ තහනම් වෙලා එයා මේ පොලේ ඇවිල්ලා එයාගේ දැන් වැඩ තහනම් වෙලා එයාට පඩියක් නැහැ. එයාට නඩු කියන්නත් වෙලා. වියදනුත් වැඩි වෙලා. එතකොට එයා මේ කොහේ හරි යගේ ඒ උතුරු පැත්තේ තියෙන කනෙක්ෂන් එකකින් කරවල ගෙනල්ලා මෙහෙ පොලේ විකුණනවා. ඒක මම නඩු ඉවරනකම් විතරයි පොලේ එන්නේ. එතකොට අර ඒකේ තිබිච්ච පොදු දේ තමයි මම මේ කතන්දර ටික කිව්වේ. මේක පොදු වේදිකාවක්. පොළ කියලා කියන්නේ පොදු වේදිකාවක්. ජීවි මිනිසුන්ගේ ජීවිතේ ආර්ථික පැත්තෙන් කඩාගෙන වැටීම එනකොට. එහෙම නැත්නම් ඒගොල්ල මිනිස්සු හැමෝටම අපි හැමෝටම තියෙනවානේ අපි යන ගමන. ඒ ගමන ඇතුලේ අපිට උදව්වක් ඕන වෙනකොට අපිට දැන් හිතන්නේ කෙනෙකුට අර අර හමුදාවෙ එක්කනට උනා වගේ රස්සාව නැති වුණාම පස්සේ කොතනින්ද අපි පටන් ගන්නෙ? ඉතින් ලංකාව වගේ තැනක රස්සාව නැති වුණාම මිනිස්සු කියන්නේ කැලින්ම මේ මම බය නැහැ මම වැරද්දක් කළා නෙමෙයි මට රස්සාව නැති වුණේ මම බය නැහැ මං හෙට ඉඳලා පාරේ කොස් විකුණනවා. එතකොට නැත්තම් මං පාරේ මේ රෙද්දක් එලාගෙන හිඟා කනවා. අර ඒ වගේ කතා කියන්නේ. අපි තියෙනවානේ බිම ඉඳ ගන්නයි ඇත්ත කියන්නේ බිම ඉඳ ගන්නයි බය වෙන්නේ නැති. ඒ වගේ මේ අපේ කල්චර් එක ඇතුලේ තියෙනවා මේ අපිට පටන් ගන්න තැනක් තියෙනවා. ඒතකොට ලංකාවේ පොදු අවකාශය කියන එක ඇතුලේ හැම වෙලේම මිනිසුන්ට ජීවිතේ වැරදුනහම හෝ අතරමැද විරාමයක් ගන්න ඕනහම නවත්ත ගන්න එයාට ආපහු පටන් ගන්න ඉඩ දෙන එක අපේ පොදු අවකාශය ඇතුලේ තියෙනවා. ඒ අර්ථයෙන් බැලුවොත් එහෙම මේ වෙලාවේ මේ ගෝඨ ගෝගම කියන්නේ මේ රට නවතින්න යනවා මේක ආපහු පටන් ගන්න අපි පාවිච්චි කරන සංකේතීය අවකාශයක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. එතකොට දැන් පොලෙත් තිබිච්ච දේ තමයි පොලේ සමහර අය ඉන්නේ සල්ලි හොයන්න. සමහර අය ඉන්නේ පොල විකුණන ආන්ටි කෙනෙක් හිටිය වයසක කෙනෙක්. එයා එන්නේ එයාට එයා හරිම කැමතිම දවස තමයි පොලේ පොල තියෙන දවස. අඟහරුවාද තමයි කොට්ටාවේ පොල තිබ්බේ. එදාට තමයි එයාට එයාගේ යාළුවෝ ටික එයාගේ බજાર එක හම්බ වෙන්නේ එදා. එයාගේ ලේලිට එයා චුට්ටක්වත් කැමති නැහැ. ඒක එල්ලත් එක මට ගෙදර ඉන්න බෑ. ඒ නිසා මම පොලේ එන්නේ. එයා සමහර කට බඩු විකුණන්නේ නැහැ. එයා ඇවිල්ලා හවසට අර එයාගේ එන කොළමිටි ටික හවසට කාට කාට හරි දීලා යනවා. එයා එන්නේ බඩු විකුණන්න නෙමෙයි. එයා එන්නේ එයාගේ මිත්‍ර සමාගම හොයාගෙන. ඉතින් ඒ වගේ අර මම කියන්න උත්සාහ කරේ එතන ඒ පොල කියන එක ස්ටඩි කරද්දී හන්දියත් එහෙමයි. හන්දියත්
කෙනෙකුට ඕනේ බස් එකනකන් ඉන්න, තව කෙනෙකුට ඕනේ කඩයක් දාගන්න, තව කෙනෙකුට ඕනේ ගෙදර ඉන්න එක බෝරින් හින්දා ගමේ ඇවිල්ලා කවුරු හරි එක්ක කතා බහ කරන්න, තව කෙනෙකුට ඕනේ තේ එකක් බොන්න. එතකොට ඒ වගේ මේ හන්දිය කියන එකත් හැදෙන්නේ, ඒ කියන්නේ කවුරුත් කතා වෙලා අපි දැන් මෙතන තේ කඩයක් දාමු, උතන තේ කඩයක් තියෙන, තව තේ කඩයක් උතන නොදායිමු, අනිත් තේ කඩේ අතන දාමු කියලා කවුරුවත් ඇවිල්ලා මේක මෙහෙයවන්නේ නැහැ. එක එක්කෙනා තම තමන්ගේ දැනීම මේ මේ ස්පේස් එක ගැන තියෙන අවබෝධය පාවිච්චි කරලා එක එක දේවල් එකතු කරනවා. ඒ එකතු කරන දේවල් වලින් අවසානයේ හැමෝටම වැඩක් තියෙන ස්පේස් එක හැදෙනවා. එතකොට ඒ විදිහ දෙයක් තමයි පොලෙත් සිද්ධ වෙන්නේ. පොලෙත් වෙනවා, බඩු කුණන්න කට්ටිය එනවා, බඩු ගන්න කට්ටිය එනවා, තව කට්ටිය එනවා, පොලේ එනවා, අදහස් බෙදා ගන්නවා. ඒක මිනිස්සෙක් හිටියයි මිනිස්සයට තියෙනවා මේ නිකන් මන්තර වගේ එයා කියන දේවල් 10ක් 15ක්. ඒව ඔක්කොම දේශපාලනික ඒවා. කියන්නේ එයාට තියෙනවා රනිල්ට මඩ ගහන විදි 10ක් 15ක් එයා කවි වගේ එක එක විදිහට හදාන ඉන්නවා. ඒ මිනිස්සේ පොලේ යවට බඩු ගන්නෙත් නැහැ, බඩු විකුණන්නෙත් නැහැ. එයා කරන්නේ මිනිස්සු එකතු වෙන තැන් වලට වෙලා අර කතාවක් කියනවා. කියලා එයා ගෙන් මන් දවසක් ඇහුවා මේයි මේ කියලා. මේ එයා කිව්වේ මට එක දවසට මේක සතියේ මම හැමදාම මේ පොලට එනවා. මට ඒ ඇවිල්ලා මම 100කට 200කට කතා කරනවා. එක්කෙනෙක්ගේ ඔළුව වෙනස් වුණත් මට ඇති. එතකොට ඒකෙන් පේන දේ තමයි එක එක කියන්නේ විවිධ අරමුණු වලට එන කට්ටියට හේට කරන්න. එහෙම නැත්නම් එයාලව ඇතුල් කරගෙන ඒගොල්ලන්ගේ අරමුණට ළඟා වෙන්න උදව් කළ හැකි අවකාශයක් බවට යම් අවකාශයක් පත් වුණොත් ඒ අවකාශයට පැවැත්මක් තියෙනවා. දැන් ගෝඨගෝගමට පැවැත්ම තියෙන්නේ එතනයි. මේ ගෝඨගෝගම ඇතුලේ එක නායකයෙක් ඇවිල්ලා එක මේ මේ ප්‍රධාන නීතිරීක සමුදායයක් දාලා කවුරු හරි මේක ඕගනයිස් කරන්න ගත්තොත් එහෙම හෙට සමහර විට මමවත් මෙතනට එන එකක් නැහැ. එතකොට මෙතන මේ මේ පැවැත්ම තියෙන්නම මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ. ඕන කෙනෙකුට එන්න පුළුවන්, වැඩේ අරමුණට හානි කරන්නේ නැති ඕනම දෙයක් මෙතන පටන් ගන්න පුළුවන්, පටන් ගත්ත දේ කරගෙන යන්න පුළුවන්, බැරි නම් නවත්තන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා බල කරලා මෙතන පොලකාසි එකතු කරන්නෙත් නැහැ, මෙතන කවුරුත් ඇවිල්ලා පාට දාන්නෙත් නැහැ. එතකොට එහෙම නැතුව මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පවත්වාගෙන යන තාක්කල් මේක මේක විසින්ම රැකෙනවා. එතකොට ඒක තමයි අපි අර ඇබ්ස්ට්‍රැක්ට් මෙතන තිබිච්ච ගෝල් ෆේස් ග්‍රීන් කියන ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් එක මේක හැමෝම දැනගෙන හිටියේ. තව එක චූටි කතාවක් මම කියන්නම් මේ ගෝල් ෆේස් එක ගැනම. මම දැන් 2016 ඉගෙනගෙන ඉවරලා ආපු අවුරුද්ද ඉඳලා මම දිගටම බලාගෙන හිටියා මේ ගෝල් ෆේස් එකට මොකද වෙන්නේ කියලා. මොකද ගෝල් ෆේස් එක කියලා කියන්නේ කොළඹ තියෙන අන්තිම සාමාන්‍ය ඒ කියන්නේ සත පහක්වත් හම්බ කරන්නේ නැති මිනිස්සයටත් යන්න පුළුවන් අවසාන බීච් එක. එකම පබ්ලික් බීච් එක. මම මුම්බයි වලත් මේ වගේ ස්පේසස් දැකලා තියෙන ෆිල්ම් වල එහෙමත් පෙන්නන්නේ. ඒ වගේ එක තැනක් මේක හරිම සංකේතීය විදිහට ගත්තාම ඒ කියන්නේ බලන්න අපි මේ කොළඹ නගර සීමා කොළඹ 1 සිට 15 දක්වා මුහුදට යන්න පුළුවන් ආරක්ෂිත මුහුදට යන්න පුළුවන් කාටවත් සල්ලි ගෙවන්න නැතුව රැල්ල පා ගන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? ගල් කිස් එකක් තියෙනවා මේ මෙතන මෝදර උඩහ එකක් තියෙනවා. නමුත් මේ මේ කොළඹට වැඩක් කරගන්න එන කෙනෙකුට ටග්ගාල යන්න පුළුවන්. ගල් කිස් කොහොමද කොළඹ 1 සිට 15ට නෙමෙයිනේ කියන නගර සීමාවට නෙමෙයිනේ ඇති වෙන්නේ. එතකොට මේ කොළඹට වැඩක් කරගන්න එන කෙනෙකුට පිටකොටුවට එන කෙනෙකුට අතර කොළඹ බලන්න කියලා අදටත් එන කට්ටියට ඒගොල්ලන්ට යන්න පුළුවන් පොදු අවකාශයක් විදිහට තියෙන්නේ මෙතන. එතකොට මෙතන මට බොහොම දුකම හිතුන කාරණාව තමයි ආරක්ෂක අංශයට හරි මොකක් හරි සම්බන්ධයක් තියෙන මොකක් හරි කෙනෙක් කොහොම හරි මේක කෑල්ලක් අයිති කරගෙන ඒක වටේට වැටක් ගහගෙන ඉන්නවා. කී දෙනෙක් ඒක නොටිස් කරාද? එතකොට කොළඹ තියෙන අන්තිම මිනිස්සුන්ට යන්න පුළුවන් අන්තිම බීච් එක අයිති කරගන්න පුළුවන් කියලා හිතන රජයට අමතර කණ්ඩායමකුත් ඉන්නවා. එතකොට ගෝල් ෆේස් එකේ ඉන්න අවුරුදු 40ක් 50ක් තිස්සේ කොම්පඤ්ඤ වීදියේ ජීවත් වෙලා රැයට කරත්තේ හවසට කරත්තේ තල්ලු කරගෙන ඇවිල්ලා පාන්දරට ආපහු කරත්තේ තල්ලු කරගෙන යන වඩේ වෙළඳු ඉන්නවා. එතන වෙළඳ සංගමයේ ඉන්නවා 300කට ආසන්න පිරිසක්. එතකොට ඒගොල්ලන් කවදාවත් මේක අයිති කරගන්න උත්සාහ කරේ නැහැ. ඒගොල්ලෝ මේ අපි මේ ගෝඨගෝගම් පවත්වාගෙන යනවා වගේ ඒගොල්ලෝ මෙතන ඒගොල්ලන්ගේම නීති රීති රාමුවක් ඇතුලේ ඒගොල්ලෝ මේ ගෝල් ෆේස් එකේ පොඩි වෙළඳ අවකාශයක් පවත්වාගෙන ගියා. ඒ වෙළඳ අවකාශය කියන එක මොකද්ද කරේ? ඒක මේ මිනිස්සුන්ට ජීවිකාව දුන්න විතරක් නෙමෙයි මෙතනට එන ඕන කෙනෙකුට මේ අතේ තියෙන මුදලට යමක් කාලා බීලා යන්න පුළුවන් තැනක් බවට ඒගොල්ලෝ ගෝල් ෆේස් එක පත් කරා. හැබැයි ගෝල් ෆේස් එකේ තැඹිලි හරි වඩේ හරි තිබුණ නැත්නම් සමහර කට එනෙහිකුත් නැහැ. මොකද ගෝල් ෆේස් එකට එන අය බහුතරයකට ගෝල් ෆේස් හොටෙල් එකෙන් කන්න බෑ.
වන් ගෝල්ෆර්ස් මෝල් එකට යන්න බෑ. ගිය අවුරුද්ද දෙසැම්බර් 31 වෙනිදා රෑ මම ඒක බලන්නම මෙතනට ආවා. එතකොට රෑ 12 වෙනකොට මෙතන හිටිය මම හිතන 70,000ක විතර සෙනඟ. ඒ සෙනඟ කවුරුත් මේ වන් ගෝල්ෆර්ස් මෝල් එකෙන් කෑවේ නෑ. ඒගොල්ල පොර කකා හිටියේ අර කරත්ත ටික වටේට. බඩේ ඉරිඟු වඩේ ඒවා මේව. එතකොට දැන් මම අවුරුදු 3ක් තිස්සේ කොම්පඤ්ඤ වීදියේ ඒ කමියුනිටි එක ස්ටඩි කරනවා. එතකොට එතන ඉන්න මිනිස්සු ඒ සමහර මිනිස්සුන්ට මෙතන ඒගොල්ලන්ගේ ගෙවල් කඩලා ඒගොල්ලන්ට යන්න වුණා වනාත මුල්ලට. ඉස්සර ගෝල්ෆර්ස් එකේ පෝණියක් හිටිය මතක කාටද? එතකොට ඒ පෝණියා දැන් නැත්තේ ඇයි කියලා හිතුණාද? ඒ පෝණියා අයිති මිනිස්සයාට ගෙයක් දුන්න ආණ්ඩුවෙන් දැන් කිලෝමීටර් 6ක් 7ක් විතර ඈත. ඒ මිනිස්සයාට ඒ පෝණියගේ රස්සාව කරගන්න බෑ. ඒ වගේම තමයි දැන් සමහර මිනිස්සු ඉන්නවා එහෙම යන්න වෙච්ච කට්ටිය කරත්තේ කියන්නේ කරත්තය තල්ලු කරගෙන යා හැකි දුරකින් තමයි අල ජීවත් වෙන්න ඕනේ. එතකොට සමහර කට්ටිය දැන් පල්ලියේ කරත්ත නවත්තලා වැඩේ කරගෙන මේ ගෙදර වෙන කොහේ හරි දැන් ඒගොල්ලන් ගෙවල් නැති වෙලා ඒගොල්ලන්ට ඒ කොම්පඤ්ඤ වීදියට ඒ බලපෑම තදින්ම ආවා. ඉතින් ඒක ස්ටඩි කරගෙන ඉන්නකොටත් මම දැක්කේ ගෝල් ෆේස් එකත් ඒක පබ්ලික් ස්පේස් එකක් බවට පත් කරන්නේ මේ මිනිස්සු. ඒගොල්ලෝ තමයි එතන වැඩේ විකුණන. එතන තව දේවල් වෙනව ඇති. වැඩේ විකුණන අතර තව මොනවද විකුණන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට එතන ආරංචි වෙලා තියෙනවා එතන කුඩා දරුවෝ මේ විකිනනවා කියලා. ඒ කියන්නේ ගොඩා පිරිමි ළමයි. රුපියල් 500ක් පැයකට රුපියල් 500ට වගේ එහෙමත් යනවා. ඉතින් මේ මිනිස්සු හදන අවකාශය කියලා කියන ඒවා හැම වෙලෙම මේ එන ධර්මිෂ්ඨ එහෙම ඒවා නෙමෙයි. එහෙම ඒවා හරි ආණ්ඩුව වැරදි එහෙම කියලා එකක් නෙමෙයි මේ ඩිස්කෝස් එක ඇතුලේ කියන්නේ. මේ හැදෙන අවකාශ හැදෙන පිළිවෙල මෙන්න මේකයි. ඒ හැදෙන අවකාශ පරිණත වෙන පිළිවෙල මේකයි. එතකොට ඒවට දැන් ආණ්ඩුව හදන ස්පේස් එකකට මිනිස්සු ඇතුල් වෙන්නේ මෙහෙමයි. ඇතුල් වෙලා ටික ටික මිනිස්සුන්ගේ බලය තහවුරු කරගන්නේ මෙහෙමයි කියලා තමයි මේ හෙන්රි ලෙෆැව්ගේ සෝෂල් ප්‍රොඩක්ෂන් ඔෆ් ස්පේස් කියන කතාව ආශ්‍රයෙන් අපිට දැක ගන්න පුළුවන් විකාශනය මේක ඇතුලේ. එතකොට දැන් මම කිව්වේ රජය ගැනනේ. රජය කොහොමද මෙතන නීති රීති දාලා එහෙම කරන්නේ කියලා. ඒට අමතරව මට පෙන්වන්න ඕන උනේ අර ගෝල් ෆේස් එකේ එක මුල්ලක මම කැමති නැහැ සන්නාමය සඳහන් කරන්න. නමුත් ඒ ගෝල් ෆේස් එකේ එක මුල්ලක මේ වැටක් ගහලා පර්මනන්ට් ඒ කියන්නේ අතන අවුරුදු 40ක් තිස්සේ හිටපු මිනිස්සු ලෑලි කඩ කරත්ත තියාගෙන ඉන්නකොට එතන ඒගොල්ලෝ ඉන්නක් හිටවන්න බය වෙනකොට මෙතන මොකක් හෝ බලවේගයක් නිසා මෙතන ඉඩම අයිති කරගෙන ඒක ලියාගෙන ඒක වටේ එතන පර්මනන්ට් ස්ට්‍රක්චර් එකක් කොන්ක්‍රීට් එකක් ගහලා එතන ටික තව ටික දවසක් යනකොට ආයේ ලණුවක් ඇදලා පාකින් එකකුත් වෙන් කරගෙන. එතකොට එහෙම දෙයක් වෙන. මේක කවුද කරන්නේ? මේක කරන්නේ මේකත් පීපල්ම තමයි. හැබැයි මේ පීපල් කිට්ටු කාටද බලය කේන්ද්‍ර වෙලා තියෙන තැනට. එතකොට මෙතනට ආපු මිනිස්සු ආවේ ඒ බලයෙන් නෙමෙයි. මෙතනට ආපු මිනිස්සු තනිකරම මේ මිනිසුන්ට තියෙන්නේ මේ ක්‍රියේටිවිටි එක, නිර්මාණශීලීත්වයේ බලය. පුරවැසියනේ මේ සාමාන්‍ය පුරවැසියෝ. මෙතනට අවිලා කෑ ගැහුවේ නැත්තම් වෙන කෑ ගහන්න හඬක් දෙන්න හඬක් නගන්න වේදිකාවක් නැති මිනිස්සු. එතකොට ඒ මිනිස්සු යන පාර තමයි මේ අපි දැන් කතා කරේ. ඊළඟට මේකෙම තියෙන අනිත් පැත්ත කතාව මොකද්ද? දැන් ලිව්ඩ් ස්පේස් එකක් කියන එක දැක්කහම මේක දරා ගන්න බැරි කාටද? දැන් මිනිස්සු ඇවිල්ලා මෙතන ගෝල් ෆේස් එකේ මෙහෙම පදිංචි වෙනකොට මේක දරා ගන්න බැරි කාටද? මේක වෙනස් කරන්න අවශ්‍යතාවයක් ආවොත් එන්නේ කාටද? රජයට කියලා කියමුකෝ. කියන්නේ බලය තියන අයට. කවුරු හරි හිතනවා නම් මේ ගෝල් ෆේස් එකේ තියෙන්නේ ඕවට නෙමෙයි, ගෝල් ෆේස් එකේ ගිහිල්ලා මේ කැම්ප් ගහන්න ඉඩ දෙන්න බෑ කියන කතන්දරේ. ප්‍රතිඥා මෙදිහත් වුණා, ඒවා අපහු යවුවා. ඒතර මම මේ එකක්වත් මම කියන්නේ මේ හරි වැරදි කියන එක ඇතුළේ නෙමෙයි. අපි මේක වැඩ කරන විදිහ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට කොහොමද මේක පරිණත වෙන්නේ? එතකොට අපි මේ ඉන්නේ ලංකාවේ මොකක් හරි පරිවර්තනයක් සිද්ධ වෙන අවධියක නම්, එතකොට මේ ප්‍රංශ බුද්ධිමතෙක් හෙන්රි ලෙෆැව් කියලා එතුමා කියලා තියෙනවා මේ ඕනෑම සමාජ පුනරුදයක් හෝ පරිවර්තනයක් එහෙම නැත්නම් විප්ලවයක් ඒකේ සම්පූර්ණ ධාරිතාවය එහෙම නැත්නම් ඒකේ තියෙන සම්පූර්ණ විභවය ළඟා කරගන්නේ ඒකටම අනන්‍ය වූ අවකාශ හදපු දවසට කියලා. එතකොට දැන් ගෝට ගෝගම කියන්නේ එහෙම එකක්ද? ඒකද මේ කියන අවකාශය කියන ගැටලුව අපිට තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ අවකාශයක් හදන්න ඕනේ කියලා කියන්නේ භෞතික අවකාශයක් ගැන විතරක්ද කියන්නේ? එහෙම නැත්නම් අපේ ජීවිතවල කරන වෙනසක් ගැනද? ඒ කියන්නේ අපි දැන් වෙනදට වඩා අපි පුරවැසියෝ විදිහට සවිඥානික නම්
එතකොට අපි වෙනදට වඩා අපි ඡන්දෙ දෙද්දී අපි ඊළඟ පාර ඡන්දෙ දෙද්දී හිතන විදිය වෙනස් නම් එතකොට ඊළඟ පාර අපි මේ ලයිට් ස්විච් එකක් දානකොට ඕෆ් කරනකොට අපි වෙනදට වැඩි සංවේදී නම් පොඩ්ඩක් අපි හිතනවා නම් එතකොට මේ රටේ බදු මුදල් කොහොමද එකතු වෙන්නේ කොහොමද වීරම් වෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා නම් අපි වෙනදට වෙනදට වගේ නැතුව අපි ඡන්දෙ දාලා තරබාගෙන ඉන්නේ නැතුව අපි ඡන්දෙ දැම්මට පස්සෙත් අපිට ඕන දේ ඒ අපේ නියෝජිතවලව කරවා ගන්න උත්සුක වෙනවා නම් ඒ කියන්නේ අන්න අපේ ජීවිත වෙනස් වෙලා. එතකොට අර අර මේ ප්‍රංශ විද්වතාගේ කතාවේ හැටියට නම් අන්න එහෙම ජීවිතයේ පරිවර්තනයක් වෙලා අවකාශයේ පරිවර්තනයක් වුණාම තමයි මේ විප්ලවයක් කියන එක සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතුව නිකන් අපි යෝජනා ටිකක් දීලා මේ අපි උපරි ව්‍යුහය කියලා කියන්නේ සුපර් ස්ට්‍රක්චර්ස් වල වෙනසක් වුණා කියලා මේ විප්ලවයක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා තමයි ආ කියන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරගෙන ආවේ මම මේ පස්සේට ලෙච්චයිට කියන්නේ මේ රිපීට් වෙන එක සමා වෙන්න. මේ එතකොට ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ යම් ස්පේස් එකක් යම් අවකාශයක් මෙන්න මෙතන සිදුවිය යුත්තේ මේකයි. මෙන්න මෙතන මෙතනින් එහාට දේවල් සිද්ධ වෙන්න බෑ. මෙතන තියෙන නීති රීති ටික මේවයි කියලා කවුරු හරි බලය තියෙන කෙනෙක් විසින් පනවන එයාලගේ හිතේ හෝ එයාලගේ නීති පොත්වල හෝ යම් තැනක මේ නියාමනය කරන මේ මේ නිර්වචනය කරලා තියෙන අවකාශයකට තමයි අපි ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් එකක් කියන්නේ. ඒතර ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මිනිස්සුන්ට පුළුවන් පරිවර්තනය කරගන්න ලිව්ඩ් ස්පේස් එකක් බවට. එහෙම නැත්නම් ජීවමය අවකාශයක් බවට. එතකොට මේ ජීවමය අවකාශයක් කියන තැනට තමයි දැන් මෙතන පත් වෙලා තියෙන්නේ. ඒක අපි අවදීන විදිහට අඳුරගත්තා. voluntary subjection ඉතින් මෙතන කිව්වහම දැන් මෙතන තමයි බීච් එක කියලා. ඉතින් අපි ඇවිල්ලා වැඩේ එකක් කාලා මේ බීච් එක මේ මුහුද බලලා ඉර බහිනවා බලලා අපි යනවා. ඒක තමයි අපි කැමැත්තෙන්ම මේකට භාජනය වෙන අවස්ථාව. ඊළඟට අපිට කිව්වහම මෙතන මේ මොකක් හරි මේ අපි කැමති මේ කියන්නේ මේ රටේ දූෂණ වංචා හොඳටම වැඩි වෙලා අපිට කන්න බොන්නත් නැහැ මේක වෙනස් කරන්න ඕනේ කිව්වහම ඔන්න අපි ඇවිල්ලා මුලින්ම මෙතන occupy කරනවා. අපි යන්නේ නැහැ. ප්‍රශ්න විසඳනකන් යන්නේ නැහැ කියලා මෙතන occupy කරනවා. ඒ කියන්නේ මෙතන අපි පාවිච්චි කරන්න පටන් ගන්නවා. හැබැයි ඒගොල්ලෝ කියපු විදිහටම නෙමෙයි අපි හෙල්ලෙන්නේ අපි ඉන්නවා මෙතන. ටිකක් ඉන්නකොට අපිට තේරෙනවා දැන් මෙතන නිකන් ඉන්න බෑ. මෙතන නිදා ගන්න ඕනේ, කන්න බොන්න ඕනේ, ටොයිලට් යන්න ඕනේ. ඔන්න ඒ තැන අපි ටික ටික හදාගන්නවා. ෆැමිලියරයිසේෂන් ඇන් පර්සනලයිසේෂන්. ටික හදාගත්තට පස්සේ අපි අවසානයේ මෙතන අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට දැන් පේනවනේ මේක ගොඩනැගීගෙන යන විදිහ. ඒකට ඒකට අපි කියන්නේ people space එකක්. එහෙම නැත්නම් lived space එකක්. එන්න පුළුවන් උඩරිම තලය. තමයි මේක සම්පූර්ණ නිර්මාණයක්. මේක කොපි කරන්න පුළුවන් සම කරන්න බැරි වෙන්නත් පුළුවන්. එතකොට මේක මේ දැන් ලංකාව පුරාම ඉන්න අයට ඉන්ස්පිරේෂන් එකක්. නැත්නම් ඒගොල්ලන්ට දැක්කහම අපිටත් මේ වගේ එකක් කරන්න ඕනේ කියලා හිතන තැනක් බවට මේක ගිහින් තියෙනවා. එතකොට මගේ අනුව නම් මේ ඇනලිසිස් එක අනුව නම් මේ තියරයිසේෂන් එක ඇත්තටම කරේ ප්‍රොෆෙසර් නිහල් පෙරේරා සහ මම. එතකොට මේ තියරයිසේෂන් එක අනුව නම් මේක දැන් people space for excellence. ඒ කියන්නේ මිනිස්සුන්ට හැදිය හැකි මිනිස්සු විසින් හදාගත්තු පොදු අවකාශයක් යා හැකි උපරිම මට්ටමට දැන් ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද බලය තියෙන පාර්ශව සාමාන්‍යයෙන් ලෝකේ වෙන වෙන තැන්වල හෝ ඒ කියන්නේ අපි මේ 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 ස්ටඩි එක කරනකොට මේ මේ පොත තනිකරම ලියුවේ මේ විෂය ගැන. මේකේ මේ අර මම හන්දිය ගැන කරපු එකත් මේකේ එක පරිච්ඡේදයක් තියෙනවා. මේ එතකොට මේ ලෝකේ වෙන වෙන තැන්වල කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා බලුවහම අපිට පේනවා කොහොමද ආපහු බලය තියෙන කට්ටිය මේක ඒගොල්ලන්ගේ පැත්තට අර ඒගොල්ල මුලින් හිතපු ඇබ්ස්ට්‍රැක්ට් තැනකට ආපහු ගෙනියන්නේ කියලා. ඒ කියන්නේ මෙතන කොහොමද ආපහු කූඩාරම් ගලවලා මෙතන ගෙනියන්න ඕනේ සම්පූර්ණයෙන්ම කලින් තිබිච්ච තත්වයට හෝ යාලා කැමති වෙන මොහොතකට. ඒ කියන්නේ මෙතන කලින් ආරක්ෂක මූලස්ථානයේ වෙලක් තිබුණානේ. ඒ කියන්නේ ඒ වෙලාවේ යාලා කැමති මේක එහෙම වෙනවට. ඊළඟට මේක මිනිසුන්ට ඇවිල්ලා යන්න පුළුවන්. හැබැයි පදිංචි වෙන්න බැරි තැනක් වෙලා තිබ්බා. දැන් අපි ඒක ආපහු ලිව්ඩ් ස්පේස් එකක් බවට පරිවර්තනය කරන් තියෙනවා. දැන් අපි මේක ආපහු ඒගොල්ලන්ට ඕනේ නම් කොහොමද ආපහු ඇබ්ස්ට්‍රැක්ට් ස්පේස් එකට ගෙනියන්නේ? මුලින්ම කරන්නේ ටොලරේට් කරන එක. يعني මේක ඉවසනවා. ඕන එකක් කරගන්නකෝ කියලා ඉන්නවා. ඊට පස්සේ ඊළඟ අවධියට ගියාට පස්සේ මේක කන්ට්‍රෝල් කරන්න බලනවා. මේක ටික ටික ඔයගොල්ලෝ ආවට කමන්නේ නැහැ. පාර බ්ලොක් කරන්න එපා. දැන් ඕවා අපි දැක්කා. දැන් උසාවි නියෝගයක් අරගෙන තිබුණා. පොදු දේපලට හානි කරනවා. එතකොට මොනවාද මේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා කරනවා. එහෙම එහෙම කියලා එක එක උසාවි නියෝග එහෙම අරගෙන මේක control and regulate කියන තැනට ආවා. ඊළඟට prohibit. එතකොට toilet එක අර පැත්තේ තියන්න බෑ. මේ පැත්තේ තමයි තියන්න ඕනේ. UDA එකටයි තීඩමක තියන්න බෑ. නගර සභාවටයි තීඩමක තියන්න ඕනේ. දැන් නගර සභාවත් එක්ක ගනුදෙනු කරගන්න. පිට එක්ක එපා. එහෙම කියලා එතකොට ඒ UDA කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ ආයතනයක්. නගර සභාව කියලා කියන්නේ
මේ නගරේ ආයතනේ. එතකොට මේ ඒ වගේ මෙතන මේක තහනම් මේ මෙතන විතරයි මේක පුළුවන් කියලා ඒ වගේ එක එක අවදීන් වලට යනවා. ඊළඟට එන්න පුළුවන් ස්ටේජ් එක තමයි සහ එන්න උත්සාහ කරපු ස්ටේජ් එක තමයි රිමූව්. දැන් ඊයේ ස්ටේජ් එකක් ගලවන්න හැදුවා කියලා කිව්වා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට තියෙන බලය පාවිච්චි කරලා මේක ගලවලා වෙන තැනකින් තියන්න හෝ ගලවලා මොකක් හරි කරන්න පුළුවන්. ඊළඟට අවසාන එක තමයි මේක ඉරේස් කරන්න පුළුවන්. ඉරේස් කරලා ඒ කියන්නේ මකලා දාලා රීබිල්ඩ් කරන්න පුළුවන්. මෙතන අපිට එන්න බැරි මොකක් හරි මන් දන්නේ නැහැ. මෙතන චෛත්‍යයක් ගැහුවොත් එහෙම අපි එන්නේ නැහැ නේ. ඒ කුඩ කුඩාරම් ගහන්නනේ. ඒ වගේ ඒගොල්ලන්ට තියෙන කියන ආගම කියලා කියන්නේ ඇත්තටම අපි දකිනවා ගොඩක් කලාවට ඒ ස්පේස් එකේ බලය තහවුරු කරගන්න යොදා ගන්නවා. ත්‍රිවිල් පාක්කයක් ගැහුවාම ටග්ගල් ටික දසක් යද්දි බුදු පිළිමයක් එන්නෙත් ඒකයි. ඒ කියන්නේ බුදු පිළිමයකට කවුරුත් අත තියන්නේ නැහැ. මෙතන අපිට අයිති කරගන්න අපිට ත්‍රිවිල් එක පෑ 24ම නවත්තන තියනව වෙනකොට අපි අපේ බුදු පිළිමයක් තියනවා. බුදුහාමුදුරුවෝ තමයි අපිට නියෝජිතය වගේ. අපේ මේක අපේ හන්දිය. ඔය බුදු පිළිම හැදුවෙත් අපි ඔතන අපි හැම අවුරුද්දෙම පිරිතක් කියනවා. ඒ අයිතිය තහවුරු කරගන්න එක එක උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට මේ වෙලාවේ අපි මේ වෙනතුරු දැක්කේ මේ සාමාන්‍ය ජන ජීවිතයට හානි කරනවා, පොදු දේපලට හානි කරනවා කියලා උසාවි නියෝග වලින් මේක රිමූව් කරන්න ට්‍රයි කරා. හැබැයි ඊළඟට එන්න පුළුවන් අවදීන් තමයි මේක ඉරේස් කරලා දාන්න පුළුවන්. එක දවසක උදේ වෙනකොට මේක නැති වෙන්න පුළුවන්. නැති වෙලා විතරක් නෙමෙයි රීබිල්ඩ්. ඒගොල්ලෝ යාලට ඕන විදිහට හදනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි කලිනුත් දැක්ක. උද්ඝෝෂණ මධ්‍යස්ථානයේද උද්ඝෝෂණ කරන ස්ථානය කියලා එකක්. කියන්නේ ඒගොල්ලෝ ඒක රෙගියුලේට් කරන්න හැදුවා. ඔව් මේ වගේ එක තැනක්. එතනම තමයි. මේක තමයි. මේක. ඒ පොඩි කොටුවක් නෙමෙයි ඒගොල්ලෝ හැදුවේ. ඒක මුළු ලොකු ස්පේස් එකම දෙන්න අදහසක් තිබුණ නැහැ. ඒත් ඒක උඩ තමයි මේක ඇවිල්ලා ඊළඟට මේව කරේ. එතකොට අර ඒ තියෙන රෙගියුලේෂන් වල හිල් වලින් රිංගා යා හැකි වීමේ සහ ඒ නිර්මාණශීලීත්වය කියන එක දිගටම මිනිස්සු පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට මේ ඇබ්ස්ට්‍රැක්ට් ස්පේසස් හදන බලාධිකාරීන්ට ඊළඟට යන්න තියෙන පාර තමයි මේ පාර. මේක මුලින්ම මේක ඉවසයි, ඊළඟට මේක පාලනය කරන්න හදයි, ඊළඟට මේක නියාමනය කරන්න හදයි, ඊළඟට මේක එක එක දේවල් තහනම් කරන්න හදයි. අර ඒ වගේමනේ දැන් මෙතන මේක ඇතුලේ කුඩු විකිනනවද, මේක ඇතුලේ මොනහරි සදාචාරයට පටහැනි දේවල් සිද්ධ වෙනවද, ඔය වගේ හැමදේම හොයන්නේ අතටම මේ හැමදේම හොයන්නේ මේක පාලනය කිරීමේ එක එක ක්‍රමවේද විදිහට තමයි. ඉතින් මොනහරි ප්‍රශ්න තියෙනවද, එහෙම නැත්නම් අපි තව අපිට මඟ හැරිත දේවල් තියෙනවා නම් පෙන්වලා දෙන්න පුළුවන්. මම හිතන් දැන් නම් අපි ලොකු සෙනගක් තියෙනවා. මම මේකට දැක් එකතු කරන්නම්. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි හම්දුරහපු ප්‍රශ්නෙත් එක්කම දැන් හම්දුරහපු ප්‍රශ්නේ තමයි මේ ප්‍රොසෙස් එක ඇතුලේ මේක ඕවර්ලැප් වෙන්න පුළුවන් දෙය කියන්නේ. කෙනෙක් මේක ඔකුවිපයි ගල ඊට පස්සේ ප්‍රීමියරයිස් කරන්න කලින් ඊට පස්සේ තිනික්ක වෙලා මේක ඔකුවිපයි කරන්න පුළුවන්. ඒක ඇත්තටම මෙතන වෙච්ච සිදුවීමත් එක්ක බලුවට පස්සේ ඒක සෙග්මන්ට් විදිහට අපි කැඩුවොත් ඒක ලස්සනට වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කියන්නේ මං අඳුරුල්ල දෙනවා පාට් ටයිම් අරගලකාරයෙක් විදිහට විදිහට වැඩට ගිහිල්ලා හවසට මෙතෙන්ට එන කෙනෙක් විදිහට. එතකොට හැමදාම හවසට එද්දි මොන හරි අලුතෙන් දෙයක් ඉදි වෙනවා අපි මෙතන දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ පුස්තකාලේ මුලින්ම ඉදි වෙනවා. පුස්තකාලේ මුලින්ම ඉදි වෙලා ඒක මුලින්ම ස්පේස් එක ඔකුපයි කරනවා. මීට පිටිපස්සේ බොහොම පොඩි ස්පේස් එකක තිබ්බි. පස්සේ ඒක දැන් ලොකු ස්ටේජ් එකකට නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ එතන හැදෙනවා. ඒ කියන්නේ ඒක දැක්කට පස්සේ මම ඇත්තරම මේ විශ්මයජනක දෙයක් මම දකිනවා. මේ මෙතෙන්ට එන පොඩි දරුවෝ වඩාගෙන එන අම්මලට පොඩි දරුවන්ට කිරි දෙන්න දණක් මෙතන පිටිපස්සේ හැදෙනවා. ඒ ලෙවල් එකට මේක ක්‍රියේට් වෙනවා. හැබැයි අර දැන් ස්වභාවිකව මේක කන්ට්‍රෝල් වෙනවා කියලා මම දැකපු දේ තමයි මේ ප්‍රොසෙස් එක ඇතුලේ දැන් මෙතනට එන හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් කොමන් ස්පේසස් තියෙනවානේ. ඒ කියන්නේ බහුතරයකගේ අවශ්‍යතා සම්පූර්ණ කර හැකි දේවල්. උදාහරණයක් විදිහට මේ දැන් අපිට සෞඛ්‍යමය ගැටලුවක් આવුවොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක හැමෝටම පොදුවේ සහ වැඩි පිරිසකට. ඒ දේවල් ටික අර ඔකියුපයි කරලා ෆැමිලියරයිස් වෙලා පර්සනලයිස් වෙලා ක්‍රියේට් වෙලා ලොකු ස්ටේජ් එකකට එද්දී සමහර ස්පේසස් තියෙනවා. ඒව ඇත්තටම හිම ලොකු ස්පේස් එකකට යන්න අවශ්‍ය නැහැ. ස්වභාවිකවම මෙතන ඉන්න පිරිසම ඒක කන්ට්‍රෝල් කරලා ලොකු ස්පේස් එකක් අවශ්‍ය නැති දේවල් යම්කිසි මට්ටමකට කන්ට්‍රෝල් වෙලා තියෙනවා. මං හිතනවා ඒ හින්දම මේක ටොලරේට් කරගෙන ඉන්නත් වෙනවා. කන්ට්‍රෝල් කරන්නත් බෑ, ප්‍රොහිබිට් කරන්නත් බෑ. දැන් හිතන්නකෝ මෙතෙන්ට ආව පිරිසක් ඉන්නවා, අපි හිතමුකෝ නීති ආධාර කඳවුර කියලා. දැන් ඒගොල්ලෝ කිව්වොත් හරි, පුස්තකාලයටත් ලොකු ස්පේස් එකක් දුන්නා, මෙතන ඉන්න කට්ටියටත් ලොකු ස්පේස් එකක් දුන්නා, අපිටත් ඕනේ, අපි මෙතන අධිකරණ සංකීර්ණයක් හදනවා, අපිටත් ලොකු ස්පේස් එකක් ඕනේ කියලා
එහෙමනොත් දෙන්න වෙනවා. එතකොට මෙතන ඝට්ටනයක් ඇති වෙනවා. හැබැයි මන් දන්නේ මොකක් හරි හාස්කමකට මන් හිතන මේක අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ හින්දා අපේ රටේ ඉන්න බහුතරයකට ඉගෙන ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ උගත්කම සහ අධ්‍යාපනයේ ඇතුළෙන් ඇතිවෙච්ච සංයමයේ සහ විනය මත ඒ සංයමයේ මෙතන හැදුන නිසා ඒ ලෙවල් එකට මේක යන්නේ නැහැ. කොහොම හරි දැන් උදාහරණයක් විදිහට ඒ වගේ කියන්නේ පොඩි පිරිසකගේ අවශ්‍යතාව කේට කරන තැන් ඒ ලෙවල් එකේම තිබිලා මේ වගේ දේවල් කියන්නේ බහුතරයකටගේ අවශ්‍යතාව කේට කරන දේවල් අර ක්‍රියේට් කියන ලෙවල් එකට යනවා. හැම එකක්ම ක්‍රියේට් කියන ලෙවල් එකට යන්නේ නැහැ. සමහර ඒවා ඔකියුපයි කරලා එතනින් නවතිනවා. මං හිතනවා ඒ හින්දම මේක රිමූව් කරගන්න බැරි ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. මොකද මේක ඇතුලෙන් එන්නේ නැහැ කන්ෆ්ලික්ට් එක. ඒ ලෙවල් එකට මේක ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් සමහර පිරිස් හැදුවා දැන් මේක අපි හඳුන්වන්නේ මහජනයාගේ අරගලයක් විදිහටනේ. මේක හයිජැක් කරන්න විවිධ දේශපාලන පක්ෂ නැත්නම් දේශපාලන පුද්ගලයෝ ඇවිල්ලා මෙතන ඔකියුපයි කරගෙන මට ඡන්ද දෙන්න කියන තැනට හදන්නේ මේක හැදුවා. හැබැයි ඒ මිනිසුන්ටත් ගහන්න නැතුව, ඒ කියන්නේ ඒ මිනිසුන්ටත් ගහලා එලවන්නේ නැතුව බොහොම අර විනයානුකූලව සංයමයකින් යුතුව ඒව මැඩපවත්වන්න මේක ඇතුලේ ඉන්න ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකට පුළුවන් වුණා. මං හිතනවා ඒ හින්දා අපි හැමෝටම පොදු අරමුණක් තියෙනවා. ඔබට දැන් මට තියෙන අරමුණ තමයි කොහොම හරි මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියන එක. ඒකට අපි හැමෝටම පොදු අරමුණක් තියෙනවා. ඉතින් මං විශ්වාස කරනවා දැන් මේක අර ක්‍රියේට් කියන ලෙවල් එකට දැන් උපරිම මට්ටමට මේක ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට මේක මේගොල්ලන්ට ටොලරේට් කරගෙන ඉන්නම වෙනවා. ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්න බෑ අපි ඇතුලේ තියෙන සංවිධාන ශක්තිය හින්දා. කොටින්ම කිව්ව සාමාන්‍ය මම ජීවිතේට දැකලා නැහැ මේ වගේ දෙයක් සාකච්ඡා කරද්දී මිනිස්සු ඇවිල්ලා අහන් ඉන්නවා. ඒ ලෙවල් එකට අපේ රටේ මිනිස්සු දැන් දියුණු වෙලා තියෙනවා. මනස ඒ ලෙවල් එකට අපි ගොඩනගලා තියෙනවා මේ ඇතිවෙච්ච අරගලය තුළ. ඒ වෙනස මෙතන නිරූපණය වෙනවා. ඒ හින්දා මං හිතනවා මේ ගොඩනගලා තියෙන ක්‍රමයට දැන් අපි ලොකු දෙයක් මෙතන ක්‍රියේට් කරලා තියෙනවා. ටොලරේට් කරගෙන ඉන්නම වෙනවා. මේක කන්ට්‍රෝල් කරන්නත් බෑ. අපේ අරමුණ ඉෂ්ට වෙනකන් මෙතන රිමූව් වෙන්නේ නැහැ. මේක රීබිල් කරන්නත් බැහැ කියන එක මම බොහොම විශ්වාසයෙන් කියනවා. ඒ ලෙවල් එකට මෙතන සංවිධාන ශක්තියක් තියෙනවා. එතන මේ බොහොම ස්තුතියි ශහන්. ශහනුත් මේ නගර නිර්මාණ ශිල්පියෙක් විදිහට තමයි මේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මම එතන ශහන් කියපු දේවල් වලින් මම හිතුවා කාරණා දෙකක් එකතු කරන්න පුළුවන් කියලා. එකක් තමයි මේ illegibility. ඒ කියන්නේ යමක් එකවර කියවාගත නොහැකි වීම. ඒ කියන්නේ මේක දැක්කහම ඔය සමහර වෙලාවට ඔය කටකතා හැදෙන්න හේතුවත් ඒකයි. දැන් මේක ඇතුලේ කඳුරු ගහගෙන මොනවා කරනවද කියන එක එළියේ ඉඳලා බලලා එකපාරට තේරුම් ගන්න බෑ. එතකොට ඉතින් මේකට සාමාන්‍යයෙන් එන දේවල් තියෙනවනේ. ආ ඒගොල්ලෝ එතන ආරෝහම කරනවා ඇති මෙහෙම කරනවා ඇති මෙහෙම මේවා යනවා ඇති කියලා අර අපේ අපි සත්තු විදිහට මේ ඒ පටන් ගත්තු පරිණාමය ඇතුලේ අපේ තියෙන ලක්ෂණ අනුව අපි හිතනවා එතන මෙහෙම ඒවත් වෙනවා ඇති කියලා. එතකොට ඒක ඇත්තටම එන්නේ ඒ පොඩි මිනිස්සු ඒ වගේ කතන්දර හදන්න හේතුව තමයි මේක කියවාගත නොහැකි වීම. දැන් මේක අපි කියවගන්නේ කොහොමද? මේ වගේ දෙයක් කලින් වෙලා නැත්තම් අපි බලන්නකෝ. දැන් විද්‍යාව බැලුවත් දොස්තර කෙනෙක් ගාවට අපි ගියත් ඒ දොස්තරට පුළුවන් මීට කලින් හොයාගත්තුලට විතරනේ අඳුරගන්න. يعني මේක කලින් වෙලා තියෙනවා. දැන් අපි ලෝයර් කෙනෙක් ගාවට ගියත් එයා පරණ නඩු ඇදලා ගන්නවා. මෙන්න මේ නඩුවේ මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසා එතකොට ඒ වගේ රෙෆරන්ස් පොයින්ට්ස් තියෙනවා. එතකොට දැන් මේ අරගලය ඇතුලේ මේ අරගලයේ සිද්ධ වෙන විදිහ ගැන එහෙම රෙෆරන්ස් පොයින්ට් නැහැ. මේ වගේ එකක් කලින් වෙලා නැහැ. ඊළඟට අපිට මේක එළියෙන් බලන් ඉන්න විට මේක මේ හිතාගන්න බැහැ ඊළඟට මොකක් වෙයිද. අන්නේ කියවාගත නොහැකි වීම කියන එක තමයි මේ වෙලාවේ මෙතන තියෙන අනික් ලොකුම ආයුධය. ඒ කියන්නේ මේක සංවිධානය වෙන්නේ කොහොමද? මේක වැඩ කරන්නේ කොහොමද? ඒක තමයි මේ එන ගොඩක් අය මේකේ නායකයෝ හොයන්නේ. මොකද හිතාගන්න බෑ මෙච්චර කල් ඒකට දැකලා තියෙන හැම අරගලයකම නායකයෙක් හිටියා. නායකයා පිටිපස්සෙන් සෙනඟක් ගියා. නායකයා කියන දේ කරා. හරි හෝ වැරදි නායකයාව අනුගමනය කරා. එතකොට එහෙම නොවන මේ වගේ ඒ කියන්නේ මේ රෙවලූෂන් එකක් කියන එකට කිට්ටුවෙන් යන එහෙම නැත්නම් රෙවලූෂන් එකක් වගේ කියන්නත් පුළුවන්. මම මේ තව ඉඳ තියාගෙන ඉන්නේ ඉස්සරහට මේක මේ තව කතා කරන්න උනොත් ඒකට අපි මේක රෙවලූෂන් එකක්ද නැද්ද කියන ප්‍රශ්නේ අපි කතා කරන්න පුළුවන් වෙන්න. ඒකට දැම්මම අපි ලේබල් ගහගන්න ඉක්මන් ගිය යුතු නැහැ කියලායි මම හිතන්නේ. එතකොට ඒ කෙසේ වෙතත් මේකේ තියෙන ලක්ෂණ ටික අපිට තව පුටුවක් දෙන්න පුළුවන්. තවත් ස්වාමීන් වහන්සේ නමක් හිටගෙන ඉන්නවා. එතනට දෙන්නම පොඩ්ඩක් වටපිට බලන්න. මේ වයසක අතිසිය කෙනෙක් හරි බබෙක් වඩා ගත්ත කෙනෙක් හරි එහෙම ඉන්නවා නම් අපි චුට්ටක් ඉඳ දෙමු. මේ මොකද මේක ඇතුළේ තියෙන අනික් ලොකුම ප්‍රින්සිපල් එක තමයි ඉන්ක්ලූෂන්.
අපිට ජයග්‍රහණ නොලැබුණ හේතු මොනවාද? අපි මොනවද නොකළේ? දැන් අපිට පේනවා අර උඩකය ඇඳුම් දැන් අලුත් වෙන්න යන්නේ. බ්ලේසර් එක, ටයි එක, ෂර්ට් එක හැබැයි යට ඇඳුම තවමත් එකක්. ඒක නේද වෙන්නේ යන්නේ? මේ අපිරිසිදු දවස් ගානක් තිස්සේ ඇඳපු ලෙඩ වින කරන යට ඇඳුම දැන් එකයි තවම. අර උඩ ටික තමයි වෙනස් වෙන්නේ යන්නේ. දැන් කතා බහ පවතින ඒ සඳහා. අපි දැන් මේ යට ඇඳුම වෙනස් කරන්න මොකද නිර්මාණශීලීත්වයෙන් යුතුව කරන්න ඕනේ? අපිට මේ දේවල් කරන්න තරම් අපේ ගබඩාවේ තියෙනවා තවත් සිතුවිලි අදහස් තියෙනවා. ඒව නිර්මාණශීලී දේවල් කරන්න පුළුවන් මේ මිනිසුන්ට අපිට අභියෝගයක් එල්ල කරන්න. අනේ මූ මාර් ක්‍රියේටිව් උනේ. අපිට උන්ගේ ක්‍රියේටිව්ලි ගා ගන්න බැහැ කියලා දාලයයි කියලා අපි හිතනවාද? මම හිතන්නේ මේ නිර්මාණශීලීත්වය තුල අපි නවසාකල්පයක් අඳුනනවා දිය යුතුයි. කොහොමද ප්‍රචණ්ඩව නිර්මාණශීලී වෙන්නේ කියලා. නිර්ප්‍රචණ්ඩ. අපි निर्माणशील प्रचंड सांप्रदायिक प्रचंड सांप्रदायिक प्रचंड उदाहरण प्राथमिक उदाहरण ඒගොල්ලෝ යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් තුල ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ගන්න එක එක දේවල්. දැන් මේක මේ වගේ ඉස්සර යනවා මේ වගේ අයිය යනවා මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් සමහරක් අයට නේ කියවා ගැනීම හැකියාවකුත් නැහැ. මේ වෙන දේවල් කියවා ගැනීම හැකියාවකුත් නැහැ. ඒ පාඩුවක් තියෙනවා ඇත්තටම. ඉතින් අපිට පුළුවන් වෙන සෑම සමාජ තලයකටම සෑම ගමේ කෙළවරේ මයිංගනේ ඉන්න ඒ සමාජ මට්ටම් වලට මේ හැමෝටම සුදුසු විදිහට මේක තේරුම් අරගෙන මේ නිර්මාණශීලීත්වය ග්‍රහණය කරගෙන මේ සටනට දායක වන්න පුළුවන් ආකාරයේ අලුත් ආකාරයේ මම හිතන්නේ තව තව මේ ක්‍රියේටිවිටි එක අපි ඉන්ට්‍රඩියුස් කරන්න ඕනේ. විශේෂ මිටන්නේ තියෙන අර්ථාලය තුල මේ ඇඩරුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන් වෙනස් වෙන්න පුළුවන් නේද? මොකද අර්ථාලේ මුල් ලෙවල් එකට යයිද දන්නේ. ඉතින් මම කැමති මේ භූමියේ මේ ඔබතුමාලා අතින් මොකද මේකේ නායකය හොයාගන්න බැරි එක තමයි ප්ලස් පොයින්ට් එක. නායකය හොයාගත්ත කියන්නේ අඩගාගෙන කියලා දින්න උන දේවල් දීලා. ඒක ලොකු ජයග නායකය කොහෙද දැන් ඇංගිලානේ පුදුමයි මේ මෙච්චර කාල නායකය කොහොමද බැරු කියලා කිව්වම ඒක එක ලොකුම ජයග්‍රහණේ නායකයා අන්තිම උදක්ක මංගලම තියුම් අර ජයග්‍රහණේට පියවරු 1000ක් කියනවා වගේ දින්නෙන් පස්සේ එන්නේ කිව්ව තාත්තලාට ඔක්කොම එළියට ජය නායකයෝ ටිකට එතක නායකය අංගල ගාම හැබැයි අනිද්දා තියෙන අර්ථාලේ ඇත්තටම අභියෝගාත්මකයි ඒ මොකද එදා අනිද්දාට හයිවේදර තියෙන අර්ථාලේ අසාර්ථක වුණා මම දැන් මේ වෙනකොට රට දන්නවා හයිවේනද අර්ථාලේ පටන්ගෙන 11 වෙනිදා නිකන් දවස් 5 රජයට ආණ්ඩුවට පාලකයන්ට දෙනවා ගෙදර යන. ඒගොල්ලෝ එකට කීකරු වෙලා ගියේ නැත්නම් අඛණ්ඩව දින නියමයක් නැතුව 11 වෙනිදා ඉඳන් රට අර්ථාල් ව්‍යාපාරයකට යොමු වෙනවා. මේක හරිම අභියෝගාත්මකයි. අපි තව මීටින් එකක් ගන්න නිර්මාණය. මම මීටින් එකක් ගන්න. ඔව්. පොඩි මීටින් එකක්. එතකොට හරි මම ඉවර කරන්න. එතකොට අපිට දැන් තියෙන අර හැම දෙයක හැම දෙයක් තුළම නිර්මාණශීලීත්වය ආරක්ෂා කරගන්න. අර්ථාල් ව්‍යාපාරේ බොහොම උග්‍රව ගියොත් මිනිස්සු වියරු වැටුනොත් ඔගොල්ලෝ මේක අමාරුයි ලස්සන්ට කරගෙන ආපු මේ සංයමකින් කරන් ආපු මේ නිර්මාණශීලී මේ ඇඩේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඉල්ලා සිටිනවා ඒ හැම දෙයකටම යමක් වුණොත් කොහොමද අපි එතෙන්ට ඒක ඇප්ලයි කරලා ආයේ මේක රියල් ට්‍රැක් එකට ගේන්න කියලා අපි ඉතල කටයුතු කරන්න ඕනේ. බොහොම ස්තුතියි. හරි සාමාන්‍ය මේ තවත් ප්‍රශ්න හරි අපි සාකච්ඡා කරගෙන අපි දැන් අද අපි මාතෘකාව කරගත්තේ කොහොමද මේ ස්පේස් එක මේ ගෝඨගෝගම කියන ස්පේස් එක හැදුනේ කොහොමද එතකොට මේ මිනිස්සුන්ගේ විප්ලවය හෝ පරිවර්තනය කියන එක ඇතුලේ මේ ලංකාවේ මේ මොහොතේ සිද්ධ වෙන වෙනස ඇතුලේ
වෙනස කියලා කියන්නේ ටිකක් අමාරුයි නිකන් යහපාලනේ වගේ නරක වෙච්ච වචනයක්නේ එතකොට මේ 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 සිද්ධ වීගෙන යන ක්‍රියාවලිය ඇතුලේ මේ අවකාශය අපි කොහොමද කියවගන්නේ කියන එකයි අපි කරන්න මේ කතා කරමින් හිටියේ අපි අපහු මාත්‍රකාවට ආවොත් ප්‍රශ්න තියෙන දේවල් අපිට මං හිතන්නේ ගන්න පුළුවන් අපි සාකච්ඡා ප්‍රශ්නෝත්තර වාරයේ තමයි හිටියේ නිමයකි මට පොල් ප්‍රශ්න ඇතිව දැන් මෙතන නායකයෙක් අපි හැමෝම හොයනවානේ එතකොට ස්පේස් එකක් ඇතුලේ මේ දැන් මේ ස්පේස් එකට ඩෙන්ටිටි එකක් හැදලා තියෙනවානේ මේ ස්පේස් එකේම අනන්‍යතාවයක් හැදලා තියෙනවා එතන මම ආසයි ඔයාගේ අර්බන් ස්පේස් සහ ඒ ඇන්ත්‍රොපොලොජි ලෙන්ස් එකෙන් දැනගන්න ස්පේස් එකට ඒ වගේ ලීඩර් කෙනෙක් නැතුව මෙතනට ඩෙන්ටිටි එකක් කොහොමද හැදුනේ කියන එක ගොඩක් අර ලොකු ප්‍රශ්නයක් මම ආසයි ඔයාගේ කියවීම දැනගන්න ඉන්නේ ඒ කාරණාවෙන් කොට දැන් ඒක හොඳ ප්‍රශ්නයක් මේක කාට මෙන්න මේකයි උත්තරය කියලා උත්තරයක් දෙන්නත් බැරි ප්‍රශ්නයක් මොකද බෑර මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මේකේට ප්‍රෙසිඩන්ස් හරි අඩුයි හොයා ගන්න. ඒ කියන්නේ ලෝකේ තැන් දෙකක එකම විදිහට විප්ලවය වෙලා නැහැ. අපි දන්නවා මේ වියට්නාම් යුද්ධයට විරුද්ධ වෙලා ඇමරිකන්ස් ඇලියට බහිනකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් සංගීතය එහෙම ඔක්කොම වෙනස් වුණා. ඒ වෙනස් කරගත්තා. ඒ වෙනස් කර ගැනීම ඇතුලේ අන්තිමට හිප්පී කල්චර් කියන එක ඉතුරු වුණා. එතකොට බොහිමියන් කියන එකත් ඒ වගේ. එතකොට දැන් මෙතනත් මං හිතන්නේ නායකයෙක් නැතුව නායකයෙක් නැතුව ඇත්තටම අර කිව්වේ නායකයෙක් හැංගිලා ඉන්නවා කියලා හැංගිලා නැහැ. එහෙම එක නායකයෙක් නැහැ. අපි හංගගෙනත් නැහැ. ඒ හිටියනම් මේ වෙද්දි හොයාගෙන. මොකද මේ මේ භූමිය ඇතුලේ අපි මේ දෙනලද ඕනෑම වෙලාවක බුද්ධංශය නිලධාරීන් 200ක්වත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට කියන්නේ මේ අපි ලොකු ලෝකේ තියෙන භයානකම යුද්ධ වලින් එකක් දින්න එකක් මම කියන්නේ දිනපු කියලා අවසන් කරපු රටක්. එතකොට ඒක ඇතුලේ ඇත්තටම මේ දක්ෂ වෘත්තීයමය නිලධාරීන් ඉන්නවා. ඉතින් ඔවුන් මේ මොහොතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සේවය කරමින් ඉන්නේ පවතින ආණ්ඩුවට. ඉතින් ඔවුන්ට හොයාගන්න බැරි රහසක් අපි අතර නැහැ. එහෙම එහෙම හංගගත්තු නායකයෙක් නැහැ මෙතන. එතකොට නායකයා විදිහට අර අපි මම හරි කැමති මේ මේ බුද්ධ ධර්මයේ තියෙන එක දෙයක් නේ අර බුදුහාමුදුරුවෝ කියනවා යාව ගුරු කොට ගන්න එපා මේ ධර්මය ගුරු කොට ගන්න කියලා. ඉතින් මෙතන යම් වැලියුස් ප්‍රමාණයක් යම් ජීවන රටාවක් යම් ආචාර ධර්ම පද්ධතියක් තමයි ගුරු කොටගෙන තියෙන්නේ කියන එක තමයි මම නම් ඔබ්සර්ව් කරන්නේ. එතකොට මේ හැදෙන ඩෙන්ටිටි එක මේ හැදෙන අනන්‍යතාවයේ හැදෙන්නේ අන්න ඒක වටා දැන් මේ ගෝඨගෝගම දිහා බලලා ලංකාවේ තව තැනක හැදෙන ගෝඨගෝගමක සමාජිකයෝ ගිහිල්ලා ඒ නගරේ ගිනි තියන්න පටන් ගත්තොත් මේ ගෝඨගෝගම ඒකට විරුද්ධ වෙයි. එතකොට ඒ ඒකට විරුද්ධ වෙන්න යන්නේ අපි කවුරුත් නායකයෙක් නෙමෙයි. නායකෙක් නෑනේ. එතකොට මේ මෙතන ඉන්න මේ ආචාර ධර්ම පද්ධතිය හදවතටම ගත්තු කෙනෙක් තමයි කණ්ඩායමක් තමයි ගිහිල්ලා ඒ විරුද්ධ වීම කරන්නේ. මට මතකයි පහුගිය දවස්වල මේ පාරවල් වහනකොට ගෝඨගෝගමේම හිටපු කට්ටිය කියන්න පටන් ගත්තා සාමාන්‍ය ජන ජීවිතයට හානි කරන්න එපා. මේක මේක එහෙම හිංසාවාදී අරගලයක් නෙමෙයි. එතකොට මේ අවිහිංසාවාදය ඇතුලේ මේ සියලු දෙනාම ඇතුළත් කර ගැනීම ඇතුලේ සියලු දෙනාටම දැන් අර මෙතනට ඇවිල්ලා කතා කරපු මහත්මයාටත් මෙතන කවුරු කිව්වේ නැහැ මේ එහෙම මේ වට මෙතන ඉඳගෙන කතා කරන්න බෑ කියන අපි දැන් කවුරු හරි කතාව කරන කෙනා ඉඳගෙන ඉන්න ආසනයේම අනිත් පැත්තට ඇවිල්ලා ඉඳගෙන මේ අදහස් දක්වනවා කියන එක එහෙම ලංකාවේ එහෙම තිබිච්ච තැනක් නෙමෙයි ඇත්තටම මේ එහෙම සංගමයක් හෝ එහෙම ඉවසීමක් එහෙම දරා ගැනීමක් එහෙම සාමූහිකත්වයක් තිබිච්ච තැනක් නෙමෙයි. එතකොට මේක ඇවිල්ලා මේ අලුත් ජීවන විලාශයේ කොටසක් මේ ඉවසීම මේ 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 දරා ගැනීම මේ පෝලිං වල තල්ලු කරන්න නැති එක එතන මේක ඇතුලේ කාන්තාවකට මේ වෙනතුරු හිංසාවක් වෙච්ච නැති එක මේව ඔක්කොම අපේ රටට අලුත් මේක යුද්ධයක් තිබිච්ච රටක් මිනිස්සු ප්‍රචණ්ඩත්වයේ ඉල්ලන රටක් මිනිස්සු මේ ගෙදර තමන්ගේ තියෙන පීඩනය නිවුස් වලින් කියන දැන් නිවුස් අහනකොට නිවුස් වල තමන්ගේට තියෙනවට වඩා ලොකු ප්‍රශ්න තියෙනකොට ඒක හොඳයි කියලා හිත හදාගෙන තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දීපු මිනිස්සු ඉන්න රටක් එතකොට එහෙම රටක මෙහෙම නිර් ප්‍රචණ්ඩ අරගලයක් අපි කරගෙන යනවා කියන එක හතරවෙනි සතියට මම හිතන්නේ එතනම ඒ කන්සෙප්ට් එක ඒ මූලධර්මය ඒ වටිනාකම් පද්ධතිය තමයි මෙතන නායකයා කියන්නේ. ඒක ඇතුලේ තමයි මේක පවතින්නේ. එතකොට ඒ ගුණාංග ටික කොච්චර කල් පවත්වා ගන්නවද ඒ තාක් කාලයක් මේ අරගලය
සාර්ථකව පවතී කියන එකයි මම හිතන්නේ. ඒකේ අපි අවකාශය කියන එක හිතන්න නරකයි. භෞතික අවකාශය පමණයි කියලා. අවකාශය කිව්වහම ඒක සමාජ අවකාශයක් සහ භෞතික අවකාශයක් කියලා දෙකක් තියෙනවා. ගෝඨ ගෝගම කියලා අතින් අල්ලලා පෙන්වන්න පුළුවන් ටැන්ජිබල් දෙයක් තියෙනවා. ඒක භෞතික පැත්ත පමණයි. ඒක ඇතුලේ කවුරුත් ඇවිල්ලා මෙතන මේ ඇඳුම් නැතුව ඉන්න හෝ කවුරුත් ඇවිල්ලා මෙතන නිකන් අනවශ්‍ය උත්සවකාරයෙන් අනවශ්‍ය විදියට ගැලපෙන්නේ නැති සම්දර්ශන කරන්න හෝ එහෙම දේවල් මෙතනට එන්නේ නැත්තේ ඒ ඒ ආචාර පද්ධතිය නිසා. එතකොට ඒ පද්ධති ආචාර ධර්ම පද්ධතිය සහ වටිනාකම් පද්ධතිය නිසා. ඒ පද්ධතිය පවත්වා ගැනීම ඇතුළේ තමයි මේකේ පැවැත්ම තියෙන්නේ කියලායි මම නම් හිතන්නේ. नियोजित नियोजित ඒ සංයමයේ අපි මේක ඇතුළේ පවත්වා ගන්න තාක්කල් මම හිතන්නේ මේක සාර්ථකයි කියලා මේ මල්ලිට පළවෙනි ඈතට කියලා කතා කරන්න සෝරි ඈතට ආ මල් පොඩි ප්‍රශ්නක් තියෙනවා දැනගන්න මේ මම මේ අරගලේ දකින්න ස්වරූපය මත මම මේ මම දන්නේ මේ ටර්ම් එක හරිද කියලා ඩිසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් ගැන ස්ටඩි කරන කෙනෙක් විදිහට මට තේරෙනවා මේක අල්ම ඩිසෙන්ට්‍රලයිස් ලීඩර්ෂිප් එකක් මෙතන තියෙන්නේ. ඒක අපි දන්නවා ඩිසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් ගත්තත් ගොඩක් ඩිසෙන්ට්‍රලයිස් දේවල් ගත්තාම ප්‍රෝස් ඇන්ඩ් කන්ස් දෙකම තියෙනවා. ඒක ප්‍රෝස් ගැන කතා කරලත් අපි කිව්වා වගේ මෙතන මම ගොඩක් අල්ට බෙක් කෙනෙක් විදිහට දන්නවා මේක අර මම කලින් ඉඳන් ඉතාලියේ පොර සුන්දර ලෝකයේ මෙතන මෑමින් පවතිනවා විවිධ කණ්ඩායම් आवासी එතන අවාසි විදිහට ගොඩක් වෙලාවට මන් දැනට ඔබ්සර්ව් කරලා තියෙන දේ තමයි ප්‍රතිඵල ප්‍රමාද වෙන එක. මොකද දැන් අපි හිතමුකෝ මාධ්‍ය ලංකාවේ තියෙන මාධ්‍ය නාලිකාවලට කියලා ඒගොල්ලන්ට මේකෙන් අහන්න ඕන ප්‍රශ්න මොනවද කියලා හිතා ගන්න බෑ. ඒක අපි දැන් දිගටම දැක්කා. අපි අරගලේ නියෝජනය කරමින් සමහරක් වෙලාවට ඇත්තටම මෙතන ඉන්න මිනිස්සු ගියා. එහෙම නැත්නම් නිකන් ගිය අප්‍රේල් වල විතර අන්තිමට මෙතනට ආපු අය ඒගොල්ලොත් අපිත් ගෝල් ෆේස් අරගලේ කියලා ඒගොල්ලොත් ගියා කතා දෙන්න. ඉතින් සමහරක් වෙලාවට මෙතනින් ওই නායකයෙක් හොයාගන්න බැරි ප්‍රශ්න නිසාම මේ නාලිකාවලින් ඒගොල්ලෝ කැමති කැමති අය අරගලේ නියෝජිතයෝ විදිහට ගෙනල්ලා ඒගොල්ලෝ කතා කරා. ඔය වගේ අපි දැක්ක ඒ අර මේක කියවා ගන්න තියෙන අපහසුව ඇතුලේ මේකට දෙන්න පුළුවන් මේකට දෙන්න පුළුවන් මේ සපෝට් එක මම දන්නේ ඇත්තටම මේ කොහොමද වැඩ කරන්නේ කියලා මම නිකන් එහෙට මෙහෙට හැරිලා බලනවා ඒක හරියට දෙකි මේ එතකොට එක මේ ලොකු අවශ්‍යයක් තමයි මම දකින්නේ. ඒ කියන්නේ මේකට උදව් කරන්න ඕන අයටත් මේකට මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මේකට පාර කපන්න ඕන අයටත් මේක තේරුම් ගන්න තියෙන නොහැකියාව එක ලොකු ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් කියලා කියන අමාරුයි. ඒක නිසා ඇත්තටම මේ අරගලේ ප්‍රතිඵලය ප්‍රමාද වෙනවා. උදාහරණය තමයි මාධ්‍ය. දෙවැනි එක තමයි දැන් අපි මේ 1930 ගණන් වල විතර වගේ ඉඳලම අපි මේ එන අධ්‍යාපන ක්‍රමය ගත්තාම අපි හරි ස්ට්‍රක්චර්ඩ් අපි හිතනවා දෙපැත්තක් තියෙනවා කියලා. කියන්නේ ඩුවලිස්ටික් විදිහට අපි හිතන්නේ. කියන්නේ සුදු තියෙනවා නම් කළු තියෙනවා. එක්ක මේක හරි එක්ක මේක වැරදි. නායකයෙක් ඉන්න ඕන නැත්නම් නැති වෙන්න ඕන. එතකොට එහෙම මේ අර අන්ත දෙකේ මිසක් මැද මාවත කියන එක තමයි මම හිතන්නේ අපේ අඩුම. ඒ කියන්නේ අපි තර්ඩ් ස්පේස් කියලා. දැන් ඔය හෙන්රි ලෙෆැව්ගේ මම ගුරු කොටගත්තු කතාව ඒ හෙන්රි ලෙෆැව්වම අරගෙන තවත් ස්ටඩිස් කරපු අය ඉන්නවා එඩ්වර්ඩ් සෝජා කියලා එක ස්කෝලර් කෙනෙක් ඉන්නවා. එයා කතා කරන තර්ඩ් ස්පේස් කියලා එක. කියන්නේ අපිට ඕනම දෙයක් ගත්තාම ඒකේ අපිට ඒක හරි කියන්න පුළුවන් වැරදි කියන්න පුළුවන් තර්ඩ් එකකුත් තියෙන්න පුළුවන්. එතකොට ඒ අතරමැද කලාපයක් තියෙනවා. එතකොට ඒ තර්ඩ් ස්පේස් කියන එක එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න ඕමනා කරන අතරමැදි කලාපය කියන එක අපේ වගේ මේ
කොලනයිස් වෙච්ච එහෙම නැත්නම් යටත් විජිතකරණයට ලක් වෙච්ච අධ්‍යාපන ක්‍රමය තුලේ හදන්නේ නැහැ. අපි දන්නවා බුද්ධ ධර්මයේ තර්කන පද්ධතිය හැදෙන්නේ චතුස්කෝටිකෙන් නේ. එසේ විය හැක එසේ නොවිය හැක එසේ නොවන්නේද විය හැක එසේ වන්නේද නොවනවෝ කියලා හතරකට යනවා. ඒ කියන්නේ අපි ඕනම දෙයක් ගත්තම ඒකේ පැති හතරකින්වත් අඩුම වශයෙන් ඒක ලියා ගන්න පුළුවන් කියලා පිළිගත්තු මේ වර්ල්ඩ් වියු එකක් මේ ලෝකයේ මේ කලාපේ තිබිලා තියෙනවා. හැබැයි අපි මේක වෙස්ටර්න් এডুকেෂන් එකට ගියාට පස්සේ ඒකේ කියන්නේ අර 1.0යින් තියෙන්නේ. එහෙම නෙමෙයි අපි කෝඩින් වල බලුවත් තියෙන්නේ අන්තිමට 1.0 එක්ක තියෙනවා එක්ක නැහැ. ඒතර ඔය දෙක අතරමැදකට එන්න බැරි මිනිස්සුන්ට තමයි අපි මේ අතරමැදි කලාපයක් මේ ඇරලා දීලා තියෙන්නේ එකපාරට. ඒ කියන්නේ මේක පාලකයාත් නෙමෙයි මේක සියල්ල ඉවසා දරාගෙන ඉන්න පුරවැසියාත් නෙමෙයි. අපි දැන් ඉන්නේ මේ අතරමැද තැනක. එහෙම නැත්නම් එක විදිහකට සමහරු කියනවා වහලුන් පුරවැසිකරණය වෙමින් පවතිනවා කියලා. එතකොට ඇත්තටම මේ ට්‍රාන්සිෂන් එක අර මං කිව්ව ලයිෆ් ස්පේස් එකේ සිද්ධ වෙන ට්‍රාන්සිෂන් එක තේරුම් ගන්න සහ තේරුම් කරවන්න හරි අමාරුයි. එතකොට දැන් අපි විශ්වාස කරලා තියෙන්නේ ගොඩක් දුරට මේ කවුරු හරි උගන්වනවා අපි අහගෙන ඉඳලා මතක තියාගන්නවා. ඒ වගේ තැනක ඉඳලා අපි මේ කතා කරන දේවල් මෙතන සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න අමාරුයි. මොකද මෙතන එක කත්‍රූ කෙනෙක් නැහැ. මෙතන හැමෝම කත්‍රූ කෙනෙක් සහ හැමෝම සබ්ජෙක්ට් එකක්. එතකොට මම මෙතන මම ඇවිල්ලා පුරවැසි සභාව දානකොට මම තීරණය කරා හරි පුරවැසි සභාව කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම දෙයක් අපි එකතු කරන්නේ මෙහෙම මෙහෙම අදහස් කියලා. තව ටික දවසක් යනකොට තව කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ ඔයාලා ඔහොම ඒවා විතර දෙකතු කරන්නේ මෙහෙම ඒවා නැද්ද කියලා මම එතකොට අක්දල් කල්පනා කරනවා ඕනි කියලා ඒකත් දාන්න. ඒත් තව ටික දවසක් යනකොට කට්ටිය කියනවා දැන් මේතනට එන අයට විතරද මේකට දායක වෙන්න පුළුවන් අපි දැන් මේක ඔන්ලයින් උත් කරමු කියලා ඔන්න අපි ඔන්ලයින් අවකාශයටත් යනවා. අර ඒ වගේ මේක නිරන්තරයෙන් වැවෙමින් පවතිනවා. ඒ වැවෙමින් පවතින කේ කත්‍රූලා දහහක් විතර ඉන්නවා. ඒ කත්‍රූවක් දන්නේ නැහැ මං හිත මොකද්ද කරන්න කියලා. කියන්නේ ඒකෙන් කියවෙන්නේ අපිට අරමුණක් නැහැ කියලා. අරමුණක් දිශානතියක් අනිවාර්යෙන් තියෙනවා. සමහරක් වෙලාවට මට හිතෙනවා මේක මේ අරගලේ නිකන් අඬන බබෙක් වගේ කියලා. ඒ කියන්නේ බබාට දැන් කතා කරන්න බැරි වයස බබාලා ඉන්නේ. බබා දිගටම අඬනවා. එතකොට අම්මලා එක එකව කරලා බලනවා. කිරි දීලා බලනවා, නිදි කරවන්න හදලා බලනවා, මොන හරි කවල බලනවා, සෙල්ලම් බඩුව කියන වඩාගෙන එළියට ගිහිල්ලා බලනවා. මොකක් කරේ ඇඬිල්ල නවතිනකන් එක එකව කරනවානේ. එතකොට හැබැයි එයාට ඕන විසඳුම එනකන් එයා අඬන එක නවත්තන්නේ නැහැ. ඒ වගේ ගතියකුත් ඒ වගේ හිතෝක්කාර ස්වභාවයකුත් මේ අරගලය ඇතුළ තියෙනවා. එතකොට ඒව ඇතර මං හිතන්නේ වාසි කියලා. හැබැයි අවාසිය තමයි ඔය අහපු ප්‍රශ්නට උත්තරේ. ඒ නෙගෝසියේෂන් එක තේරුම් ගන්න ඕන කරන අධ්‍යාපනය නෙමෙයි අපේ බහුතරයකගේ අධ්‍යාපනය. දැන් මම උනත් ලංකාවේ ඉගෙනගත්තු කැම්පස් ගිහිල්ලා ඉවර වෙච්ච අවුරුද්ද වෙනකන් මම ලංකාව ඇතුළේ ඉගෙන ගත්තේ හිතන්න ඕනේ මොනවද කියලා. What to think කියලා. ඒ කියන්නේ මේ මාතෘකාව කිව්වොත් මෙන්න මේ ටික හිතාගන්න. මේ මාතෘකාව කිව්වොත් මේ කරුණු ටික. එහෙම නැතුව හිතන්නේ කොහොමද කියන එක how to think කියන එක අපිට උගන්වලා තිබුණේ නැහැ. මං how to think ඉගෙන ගත්තේ මට ලංකාවෙන් එළියට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිච්ච නිසා. ඒකෙන් කියවෙන්න හැම මං මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත එකට නිග්‍රහ කරනවා නෙමෙයි. නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ කියන්නේ ඇත්තටම අපිට පුරවැසි අධ්‍යාපනය කියන එක නැහැ. ඉස්කෝලෙන් එළියට එනකොට දන්නේ නැහැ පුරවැසි. දැන් මම පුරවැසි. මට දැන් ලැබෙන අවුරුද්ද ඉඳලා ඡන්ද තියෙනවා. අපි ඉස්කෝලේ අවුරුද්ද අන්තිම අවුරුද්දදී අපිට ඡන්ද තියෙනවානේ. එතකොට හැබැයි ඉස්කෝලේදී අපි කවදාවත් කතා කරන්නේ ඇයි ඡන්ද දෙන්නේ? ඡන්ද දුන්නට පස්සේ ඊළඟට මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපි ඡන්ද දීලා ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච දේවල් කරේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒ දේවල් අපිට උගන්වලා නැහැ. ඒක උගන්වන්න හෝ එහෙම නැත්නම් ඒක ප්‍රශ්න කරාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රශ්න ඇහුවට කමක් නැහැ කියන එකත් ලංකාවේ හරි අලුත් නේ. ප්‍රශ්න අහන ළමයාට ඩොකුවයි නෝනේ. එතකොට එහෙම පුරවැසියෝ තමයි මේ රටේ බහුතරයක් ඉන්නේ. ඒම කණ්ඩායමකට මේ අලුත් අරගලයේ ස්වභාවය තේරුම් කර දීම තරමක් අපහසුයි. එතකොට ඒකත් අවශ්‍යයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඒගොල්ලෝ ඔක්කොම මේ විප්ලවෙම හිටියා නම් මේ අරගලය කොමනා වෙන්නේ නැහැ. එතකොට ඒකේ අර මේ හොඳ දේ තමයි මේ වෙනස පැහැදිලිව දකින්න පුළුවන්. මේ පරිවර්තනය පැහැදිලිව. ඒ කියන්නේ කෙනෙකුට මෙතන ගෝඨගෝගමට ඇවිල්ලා මේක දැකලා කල්පනා කරන කෙනෙකුට මම ඊයේ පෙරේද හිටපු කෙනා නෙමෙයි මේ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ කියලා. ඒ කියන්නේ ලයිෆ් චේන්ජින් එක්ස්පීරියන්ස් එකකට යන්න පුළුවන්
මොකද එයාට මේක වටිනාකම තේරෙනවා එයා හිටියේ අර වහල් ස්වභාවය නිසා ඒකත් එක විදිහකට ගත්තාම එහෙම තමයි හොඳ දේවල් වෙන්න කල් ගත වෙනවා අර කානිවල බලන්න හරි ආවට පස්සේ තමයි ඔළුව හදාගන්නේ ඔව් ඔව් ඉතල එන්න මිනිස් කානිවල කියලා හිතන්නේ මෙතෙන් ඔයා වහම් කානිවල නෙමෙයි තියෙන්නේ කානිවල් කියලා හිතාන එනවා දැන් අවුරුදු නිවාඩුවට ආවා අද මුස්ලිම් අයගේ අවුරුදු නිවාඩුවට එනවා එතකොට වෙසක් එකට එනකොටත් සමහර විට අපි මෙතන ඉඳී එතකොට ඒ කියන්නේ ඇත්තටම පුරවැසියා මෙතනට එන්නේ සමහර විට මොකක් හරි අයිස්ක්‍රීම් එකක් කාලා අර පොඩ්ඩක් බලලා යන් එතනත් මොකද වෙන්නේ කියලා ඔළුව දාලා යන් කියලා එනකොට වන්ද බලනවා ඒක ඇතුළ පුස්තකාලයක් තියෙනවානේ ගෙදරදී පොත් කියවන්න අකමැති දරුවා මෙතන අනිත් දරුවොත් එක්ක ඉඳගෙන පොත් කියවනවානේ එතකොට ඒක ඇතුලේ මේ හැමතැනම බිම කුණු තිබ්බ නෑනේ එතකොට දැන් අපි මේ බස් ස්ටෑන්ඩ් එකක් හරි රේලු මේ රේලු මොකද කෝච්චි ස්ටේෂන් එකක් හරි ගත්තොත් එහෙම කොච්චර කුණු තියනවාද එතකොට දැන් ඒ රජෙන් හදන තැන් ඒ කියන්නේ මිනිසුන්ට හදන ජනසතු කරනවා කියලා කියන තැන් වල කොච්චර කුණු තියනවාද මෙතන කවුරුත් මොකුත් හදලා නැහැ එතකොට මෙතන මිනිස්සුම ඇවිල්ලා පුළු පුළුවන් විදියට හදාගෙන මේ හට් ගහලා හට් ඊට පස්සේ ඊළඟ දවසේ උලඟටයි වැස්සටයි ගලවගෙන යනකොට ආයෙ ගහලා එතකොට මේ පුදුම අරගලයක් ස්වභාව ධර්මයක් එක්කත් පුදුම අරගලයක් එතකොට ඒ ඒ ඒ සියල්ල තියාගෙන මේක යන ගමන මේක ඇත්තටම යම් මට්ටමකින් හෝ හිතන්න පුළුවන් කෙනෙකුට මේ ලයිෆ් චේන්ජින් ජීවිතය වෙනස් කරන සුළු අත්දැකීමක් කරගන්න තරම් මැටීරියල් මෙතන තියෙනවා ඒ නිසා ඒක මේකේ ලොකු ශක්තියක් විදිහට මම හිතන්නේ අපිට දකින්න පුළුවන් පසට හරි දැන් හරි ඔබතුමන් හැරුණා ඒ කියන්නේ මයික් එකයි ස්පීකර් එකත් හැරුණා දැන් කියලා දැන් හරි ආකමල කතා කරා මේ කතා කරගෙන ගියේ තියෙන්නේ පොඩක් ප්‍රශ්න තියෙනවා ඒක බාද විරුද්ධව නෙමෙයි කියපු දේ මේ පැත්ත ටිකක් බලන්න කමන්නේ නැහැ නැවන්නේ අවසානයේ කවුද තීරණය කරන්නේ දැන් මේක දැන් අපි කියමු ගෝඨා ගියා. දැන් අනිවාර්යෙන් සජිත් මැතිතුමා බලයට එනවා. දැන් මේ අරගලේ කරුවන් කොහොමද එතනදී මැදිහත් වෙලා මේ ක්‍රමේ මම මේ පැක්ටිකලි හරන්නේ. අපි දන ගහන්න ඕනේ නෑනේ. අරගල කරුවන් කොහොමද මේ ක්‍රමේ අඳුකුණු ව්‍යස්තාවට අතුල් කරන්න ඕනේ. නැත්නම් මේක අපි මෙතන හැමදාම අරගල කරන්න බෑනේ. දැන් තුන්වෙනි සති දෙකක් වුණා. සති හතරක්. දැන් මේක තව දුරටත් කරගෙන යන එක රටපත් ප්‍රශ්නයක් මෙතනටත් ප්‍රශ්නයක් අනිවාර්යෙන් මේ රටේ මහ ජනතාවට තමයි මේ ප්‍රශ්නේ එන්නේ ඕතල යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන් අපි දන්නේ නැහැ තීරණය දැන්တော့ එතකොට මේක පැක්ටිකලි මං අහන්නේ පැක්ටිකලි කොහොමද මේක අපි ආණ්ඩුක ව්‍යවස්ථාවට අතුල් කරන්නේ මට කියන්න ඕන කොහොමද හරි බොහොම ස්තුතියි ඔබ දැන් ගොඩක් කට්ටිය මේ අහන්නතු ඉන්න ප්‍රශ්නනේ ඔය නේද මෙතන මේ එලිෆන්ට් ඉන් ද රූම් කියලා කියන්නේ අපිනේ එතකොට මං හිතන්නේ ඔකට මෙන්න මෙහෙමයි මේක තමයි උත්තරේ මං කාටවත් කිව්ව නැහැ ඔයාලට කියන්න යන්න කියලා කියන්න එකක් මට නැහැ මෙතන තියෙන දේ තමයි ඇත්තටම නායකයෙක් හිටියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ නායකයෙක් හිටියොත් ඒ නායකයා කියන්නේ පුද්ගලෙක් එතකොට පුද්ගලයෙකුට තියෙනවා පුද්ගලයින්ගේ අනන්‍ය දුර්වලතා ह्यूमन एरा කියලා කියන්නේ. එතකොට පුද්ගලින්ගේ අනන්‍ය දුර්වලතා තියෙනකොට ඒ දුර්වලතා අරගලයේ දුර්වලතා බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ දුර්වලතා තියෙන සාමාන්‍ය මිනිස්සු කණ්ඩායම අර මොනක් වටා එකතු වෙනවා. එතකොට ඒ මිනිස්සුන්ගේ මොන මොන අංශ දුර්වල වුණත් ඒ මිනිස්සු අර මොන පැත්තට ඒගොල්ලන්ගේ තියෙන දායකත්වයේ හෝ ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ පෞරුෂයේ තියෙන දුර්වලතා අරගලයේ දුර්වලතා බවට පත් වෙන්න දෙන්නේ නැහැ. එතකොට අපිට නායකයෙක් ඉන්නවා නම් අපිට ඩීල් එකක් දාන්න පුළුවන්. ඩීල් දාන විදිය ගැන ලෝකෙටම උගන්වන්න පුළුවන් රටක් නේ අපි. එතකොට ඩීල් දාන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. එහෙම නැත්නම් මර්ධනය කරන්න පුළුවන්. මර්ධනය කරන හැටි ලෝකෙටම උගන්වන්න පුළුවන් නේ. එතකොට ඩීල් දාන්නෙත් නැතුව මර්ධනය කරන්නෙත් නැතුව කොහොමද මේ අරගලයත් එක්ක ගනුදෙනු කරන්න කියන එක දැන් ප්‍රශ්නයක්. මේ අරගලේ කියවා ගන්න බෑ. කියවා ගන්න පොතක් නෑ. මේකට මැනුවල් එකක් නෑ.
ඒ මැනුවල් එකක් නැතිවීම තමයි මෙතන තියෙන ශක්තිය. ඒ ශක්තිය ශක්තියක් විදිහටම පවත්ව ගන්න පුළුවන් වෙන්නේ පසු නොබැසීම තුල සහ දිගින් දිගටම නිර්මාණශීලී වීම තුල. එතකොට මේ දැන් මේකේ ප්‍රැක්ටිකල් කියන වචනේ හරි පරිස්සම් වෙන්න ඕන. දැන් මේ ආරක්ෂක අමාත්‍යංශයේ මූලස්ථානයේ තිබිච්ච ඉඩමේ කඳවුරු ගහගෙන මාසයක් ඉන්නක ප්‍රැක්ටිකල් තිබුණ නැහැ කවදාවත්. නමුත් දැන් ඒක ප්‍රැක්ටිකල් වෙලා තියෙනවා. මෙතනින් ඉස්සරහට ප්‍රැක්ටිකල් වෙන්නේ ඒ විදිහටමයි. ඒකද මේ ඒ කියන්නේ ඔබතුමා කියන කාරණාව මට තේරෙනවා. මම පුරවැස් සභාව ඉඳගෙන ඉන්නකොට දවසට 10 දිනක්වත් ඔක ඇවිල්ලා කියනවා. එතකොට කියන්නේ මේක හරි අවුල් මේක නායකයෙක් නැහැ කියලා. ඔව්. ඉතින් මේ නායකයෙක් නැහනේ කොහොමද මේක මේ ඉස්සරහට යන්නේ දැන් ගෝට ගිහම ඊළඟට මොකද වෙන්නේ? මම අර කිව්වේ මේක අඬන බබෙක් වගේ කියලා. එතකොට දැන් අඬන බබාට අම්මා එයාව නලවන ක්‍රමය හොයාගන්නකම් එයා අඬනවා. එතකොට ගෝට ගියා කියලා ඊළඟට එන එක සැටිස්ෆයිඩ් නැත්තම් මෙතනින් මිනිස්සු යන එකක් නැහැ. නායකයෙක්ට ඩීල් එකක් දාලා අපි මෙහෙම කරන්නම් අපි తాවකාලිකව කකුල පස්සට ගන්නම්. ඔයත් එතකොට අකුණන් යන්න කියලා නායකයෙක් හිටියනම් කියන්න පුළුවන්. දැන් මෙතන නායකයෝ කියලා හිතාගෙන කවුරු හරි ඉන්නව නම් එයාලා ගියාට අනික් අය යන්නේ නැහැ. එතකොට මෙතන තියෙන ශක්තියත් ඒකමයි. ඒ කියන්නේ මේකේ සන්තර්පණය කරන්න ඕනේ එක්කෙනෙක් එක මැද ලක්ෂයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා ගොඩක් වෙලාවට නායකයෙක් ඉන්න අරගලයක මැදිස්ත්‍ය හරි ශක්තිමත්. අයිනට යනකොට යනකොට දුර්වල. ඒ කියන්නේ ඕනම කන්සෙප්ට් එකක මැද තමයි හයිය. එතකොට ඒ කියන්නේ අපි හිතමුකෝ කළු සුදු වේදේ කියලා. එතකොට අපි පොලිමිට තිබ්බොත් එහෙම කළුම කළු මිනිස්සයාගේ ඉඳලා සුදුම සුදු මිනිස්සයාට වෙනකන් මම මේ ඇමරිකාවේ උදාහරණයක් ගන්නවා. එතකොට කළුම මිනිස්සයාගේ ඉඳලා සුදුම සුදු මිනිස්සයාට වෙනකන් පොලිමිට ඔහොම තියලා අපි මැද්දෙන් ඉරක් ගහලා මේගොල්ලෝ සුදු මේගොල්ලෝ කළු කියලා කිව්වොත් අර මේ බෙදුම් රේඛාවේ දෙපැත්තේ ඉන්න දෙන්නා ඒ දෙන්න ඉන්න දෙපැත්තේ උනාට ඒ දෙන්නට හරි සමානයි. ඒ දෙන්නම තමන්ගේ මැද ලක්ෂයේ ඉන්න එක්කෙනාට වඩා එහා වැටෙන් එහා ඉන්න එක්කෙනාට සමානයි. එතකොට ඇත්තටම බැලුවොත් ඒ සුදුකම හෝ කළුකම කියන එක මැදදි තමයි ශක්තිමත්. කෙළවරට යනකොට ඒක දුර්වලයි. එයා කෙළවරේ ඉන්න සමාජිකයර සැක හිතනවා මං සුදුද මං කළුද කියලා. ඒ වගේ. හැබැයි මෙතන බැලුවොත් එහෙම මෙතන එහෙම මැද්ද ශක්තිමත් වටේ දුර්වලයි කියලා එකක් නැහැ. මෙතන සමහර විට කොළඹ ගෝඨගෝගමට වඩා ශක්තිමත් වෙන්න පුළුවන් අනුරාධපුර ගෝඨගෝගම. අනුරාධපුර ගෝඨගෝගමට වඩා ශක්තිමත් වෙන්න පුළුවන් රමුක්කන ගෝඨගෝගම. එතකොට මේකේ මෙන්න මේකයි න්‍යෂ්ටිය මෙන්න මේකයි ශක්තිමත් මේක තමයි දුර්වල කරන්න ඕනි කියලා එකක් නැතිකම ලොකු ආශිර්වාදයක් අරගලයට සහ මේකේ ප්‍රැක්ටිකලි ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ මෙතනට නායකයෝ නැතුව මිනිස්සු ආවනේ. එතකොට මිනිස්සු නායකයෝ කියන්නේ නායකයෙක් කියන්නේ නැතුව කවුරුත් කාගේවත් මේ මොටිවේෂන් මොකක් හරි ස්පීච් එකක් දිනපතා අහන්නේ නැතුව මෙතන ඉන්නවනේ. අපි මේ අම්මලා තාත්තලා අපේ හොඳට කියද්දිවත් පාඩම් කරපු නැති ජාතියක් නේ. හැබැයි අපි දැන් මෙතන ඉන්නවා. මේ අවුව රැස්ස බලන්න නැතුව, නිින්දක් නැතුව, සමහර කරට ඇඳුම් දවස් දෙක තුන මාරු කරන්න නැතුවත් අපි මෙතන ඉන්නවා. එතකොට ඒ අපිට ගෙදර යන්න හිතන විදිහේ උත්තරයක් එනකම් අපි ගෙදර යන්නේ නැහැ නේ. ඉතින් ඒ උත්තරේම හොයන්න වෙනවා. එක්කෙනෙක් ගෙදර යන උත්තරයක් හොයන්න බෑ. එක්කෙනෙකුට දෙන්නෙකුට ඩීල් දාලා බෑ. එතකොට ඒක ඇතුලේ මං හිතන්නේ අපි වගේ කට්ටිය කරන්නේ මේ විකල්ප පෙන්වලා දෙන එක. එතකොට අපිට කියන්න පුළුවන් හරි අන්තර්වාර රජයක් ගේන්න පුළුවන්. දැන් ඒ වගේ විකල්පත් මේක ඇතුළේ සාකච්ඡා වෙනවනේ. නීති ආධාරවලට කඳවුරට එන මිනිස්සු අහන දේවල් හරි ආස හිතනවා අහන් ඉද්දි. දැන් ඇත්තටම මේ ව්‍යවස්ථාව මම අපිට වැඩක් නැද්ද කියලා. එතකොට ඔන්න අපි කියනවා ව්‍යවස්ථාව කියලා කියන්නේ පුරවැසියාව ආරක්ෂා කරන්න, මේ රට ආරක්ෂා කරගන්න, රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න හදපු එකක්. හැබැයි කාලාන්තරයක් තිස්සේ මේ ව්‍යවස්ථාව විකෘති කරලා 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 දැන් ඒක පාලකයා ආරක්ෂා කරන එකක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න අලුත් දැනුම අරගෙන යනවා. ඊළඟට ඒ දැනුම අරගෙන එක්කෙනා ඒක ගිහිල්ලා කිව්වට පස්සේ ඒගොල්ලෝ සමහර විට වෙන තැනක තව තැනක කොට ගෝකමක් දාගන්නවා. හැබැයි එයා අර සන්නද්ධ වෙලා යන්නේ මේකෙන්. එයාලත් එක්ක එතකොට අර ඒක සමහරක් වෙලාවට කන්සෙප්ට් එක හදන කෙනාට වඩා ඒ කන්සෙප්ට් එක ගන්න කෙනා ඒක තදින් ගන්නවා. බුදුහාමුදුරුවෝ බුද්දිස්ට් නෙමෙයිනේ. අපිනේ බුද්දිස්ට් නේ. ගාන්ධිතුමා ගාන්ධියන් නෙමෙයිනේ. අපිනේ ගාන්ධියන් වෙලා තියෙන්නේ. ගාන්ධිතුමාට පුළුවන් එයා එයාට සත්‍ය සමග මාගේ පරිශ්‍රණ ලියන්න පුළුවන්. එයාට කියන්න පුළුවන් මගේ මේ තාත්තා එහා කාමරේ පනා දිනකොට මම මෙහා කාමරේ කාන්තාවක් සමග හිටියා. මම ජරා පුතෙක් කියලා එයා කියලා තියෙනවා. එයාට ඒ ඒ ඒ
මේවක මොකද ඒකට කියන්නේ self critic එක සොයන් විවේචනය එයාට තියෙනවා එතකොට මෙතනත් සමහර විට ගෝඨගෝගම ඇතුලේ අපි දකිනවා trial and error ඒ සොයන් විවේචනයෙන් තමයි යන්නේ හැබැයි මේක ගන්න කට්ටිය ඉතුරු ගෝඨගෝගමවල් සමහර විට මේක තරම්වත් නම්‍යශීලී නැහැ ඒකයි මං කිව්වේ අනික් කරගල වල වගේ මැදිස්ත්‍ය ශක්තිමත් වෙලා පරිවාරයේ දුර්වල වෙච්ච අරගලයක් නෙමෙයි මේ ඒක පරිවාරයට යන්න යන්න ශක්තිමත් මට වඩා එකතු කරන්න පුළුවන් දෙයට මම හිතන්නේ අයියා ආපු ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ දැන් ගෝඨා ගියාට පස්සේ සජිත් ඇවිල්ලා මොකක්ද වෙන්නේ කියලා වාට හෙටත් මේ අර්බුදේ ඒ විදිහටම තියෙනවා අපි නාර්තික අර්බුදේ වෙන්නේ එතකොට මම ඒක තමයි කියන්න දැන් එතකොට අයියේ මේ වගේ ගෝඨා ගම් තම හැදුනහම ඒව ඇතුලේ තමයි උත්තර වෙන්නේ මේ අපි ඉන්නේ නිකන් ආසන්න වශයෙන් උදාහරණ ගත්තොත් මේ සුනාමිය ආපු වෙලාව වගේ තනක් හැබැයි අපිට තියෙන්නේ ස්වභාවික වෙනසක් නෙමෙයි අපි ඉන්නේ ආර්ථික අවබෝධයක අපිනේ දරුණුවටම ආර්ධය කඩාවැරලා කෙලවිච්ච දැනග. එතකොට මේකට උත්තර හොයන්න වෙන්නේ දැන් මේ වෙනකොට හොස්පිටල් එක බෙහෙත් උන්වල ලියනවා කොලයක් නැහැ. ඔයාලට පුළුවන් නම් ඔයාලා වැඩ කරන ෆැක්ටරි එකකින් හරි කොල ටික මෙතෙන්ට එවන්න. මෙතන ඉන්න පුරුෂර පුළුවන් ගෝඨගෝ හෝම් කියන පැත්තක ලියලා බෙහෙත් උන්ව දෙන්න හොස්පිටල් එකට. ඒ වගේ දැන් ඖෂධ අර්බුදයේ ඊගාව ආදීර දිනවා අපිට ආහාර අර්බුදයක්. ඒකට ඒකට උත්තර හොයන්න වෙන්නේ මේ විදිහ මිනිස්සුන්න තමයි. ඒ කියන්නේ අර මේ සඩම් පාඩවල නිතරම කියන්නේ පාර්ලිමේන්තුවේ එළියේ ගොඩන මහජන බලවේගයක් ගොඩනගමු කියලා. ඒ මහජන බලවේගයක් ගොඩනගන්න ඕනේ මේකයි. ඒ කියන්නේ මේ පාලකයන්ට කොයි විදිහට ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඇතුළේ බැලන්ස් උනත් අපිට ඒක දවස් දෙකේ ප්‍රශ්න වලට උත්තර නැහැ කියලා අපි දන්නවා. මොකද ඒද? ඔව්. මයික් එකද? සම්පූර්ණ කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ දැනට තියෙන කෑල්ල ඇතුළේ නෑයි. පාර්ලිමේන්තුවක් තියෙනවනේ ලංකාවේ. ඔව් ඒක තමයි. ඒක කරන්නේ නැහැ. ඒක තමයි. अरे जनता सेवको अभी देशी विशिपाम दिग्ने प्रश्न एम के कौरतना पार्लमेंट पाकिपत्ति मैं विघन इधिपत गमती प्रजातंत्रवादी अतल व्यवस्था विधायक अधिकारी अभियोग मिनिस्ट्रा ओहम तीयन अब බෙදිනා බෙදිනා එහෙම එකක් තියෙනවනේ හැබැයි මෙච්චර කාලා අපි නඩත්තු කරපු සිස්ටම් එක දැන් පුපුරලා තියෙන්නේ ඔව් ආණ්ඩුව විතර නෙමෙයි සිස්ටම් එකම පුපුරලා මොකද වෝටයි පා කියලා සජිත් වඩා ගන්න ලෑස්තිත් නැහැ මිනිස්සු මේ මේ අරගලේ ලෑස්ති නැහැ එමු මේක ප්‍රතිපලයයි අපි හදා ගන්න ඕනේ ඒකම මම ඒකට පොඩි දෙයක් එකතු කරන්නම් අයියෝ දැන් කාරණාංක එක प्रश्न गुडक दिनाहा हरी ओगल अरगल करवा मुखद मिथन इश्रहाट कर अंक इक इक मैं इश्ल उत्तर दीना मे अर्बुदे निर्माण पिछली इतकोट मे अर्बुदे मे मट्ट गिनाप पिछले अभी बंगलादेश नयगा मट्टमट गिनाप कटी रोहल वाले बेहत मट्टमट गिनाप पिछली इतकोट ये पिछ विशी अर्बुदे निर्माण करना अर्बुदे अभी पीडावट पत्ला अभी पीडाव हिंद पारट बेसम ये पारट बेहपू मिनी अंक बेहलिया मुखद मेकड़ विसुद मुखी ये कारण अंक अभी पारट बेहलती वेण पिरीस विसी निर्माण कर अर्बुदे अग्निश इतकोट हर ना उत्तर अनिवार्य उत्तर එතකොට අර්බුදේ වෙනක් පිරිසක් විසින් නිර්මාණය කරලා ඒ කියන්නේ අර්බුදේ නිර්මාණයට වගකීතු පිරිසක් ඉන්නවනේ මේ රටේ ව්‍යවස්ථාදායකයක් තියෙනවා විධායකයක් තියෙනවා අධිකරණයක් තියෙනවා ඒගොල්ලන්ට ජනතාවගේ පරමාධිපති බලය හරහා බලය ලබා දීලා තියෙනවා මේ අර්බුදේ නිර්මාණයේ වීමට අදාළව ගතියුතු තීන්දුව තීරණ මාලාවක් තියෙනවා ඒ තීන්දුව තීරණ මාලාව ගන්න ඒගොල්ලන්ටයි බලය දීලා තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට ලබා දීපු බලයෙන් අර්බුදයක් ඒගොල්ලෝ නිර්මාණය කරලා ජනතාවගෙන් අහලා හරියන්නේ අනිත් පැත්තට හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න දිනේින්ද ඔයගොල්ලෝ පාරට බහැලා තියෙනවා දැන් මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා ඒ කාරණාංක එක හැබැයි උත්තරයක් තියෙනවා දැන් ප්‍රශ්නේ ගෝඨාභයව යවලා මොකද්ද කරන්න කියන එකනේ කාරණාංක එක මේ අර්බුදයේ මේ අරගලය ගෝඨාභයේ ගෙදර යවීම වෙනුවෙන්ම නෙවෙයි
උදාහරණයක් විදිහට මේ අරගලය ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය නැත්නම් ඒ ජනාධිපතිවරයා ගෙදර යවීම වෙනුවෙන් නෙවෙයි මේ විදිහේ අරගලයකින් තුනෙන් දෙකක බලයක් තියෙන පාර්ලිමේන්තුවක බලය සහිත ජනාධිපතිවරයෙක් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් අපි ගෙදර යවුවොත් එතනින් එහාට එන ඕනම පාලකයෙක් දන්නවා මේ රටේ මහජනතාවට හිතන හිතන විදිහට ඩීල් දාලා බෑ හිතන හිතන විදිහට හොරකම් කරලා බෑ කියලා ඒකයි මේ අරගලේ අරමුණ ඒ කියන්නේ අපේ අරගලේ අරමුණ ගෝඨාභයව ගෙදර යවන එක නෙවෙයි ගෝඨාභයව ගෙදර යවලා පෙන්නලා පාලකයන්ට පෙන්නන එක මේ විදිහ අර්බුදයක් නිර්මාණය කරොත් රටේ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ කියලා පෙන්නන එක ඒ නිසා අපි අපි බලාපොරොත්තු වෙනවා ඒක ඇතුලේ එතනින් එහාට ගෝඨාභයකින් පස්සේ ඉන්න පාලකෙක් ගෝඨාභයකින් පස්සේ ඉන්න පාර්ලිමේන්තුව ගෝඨාභයකින් පස්සේ එන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් තීන්දුවක් තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතයි කියලා ඒකයි මේ අරගලේ අරමුණ නැතුව හුදෙක්ම ගෝඨාභය රාජපක්ෂ කියන කෙනාව ගෙදර යවන්න එක නෙවෙයි ඒ නිසා බලාපොරොත්තු වෙමින් ඉන්න දැන් මේ අරගල භූමිය ඇතුලේ සාකච්ඡා වෙනවා උදාහරණයක් විදිහට මේ සාකච්ඡා වෙන දැනුමත් එක්ක සාකච්ඡා වෙනවා කොහොමද මේ රට හදන්නේ කියලා අපේ රටේ තරුණ තරුණිය කතා වෙනවා අපේ රටේ ඉදිරි ආර්ථික සැලැස්ම වෙන්න ඕනේ මොකද්ද කියලා ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕනේ කොහොමද කියලා මේ අරගල භූමිය සාකච්ඡා වෙනවා අපේ රටට අවශ්‍ය කරන්නේ පාර්ලිමේන්තු ක්‍රමවේදයක්ද විධායක ජනාධිපති ක්‍රමවේදයක්ද ඒ සියල්ල මේ අරගල භූමිය ඇතුලේ කතා වෙනවා ඒ කතා වෙන දේවල් අහගෙන ඉඳලා මේ අරගල භූමිය ඇතුලේම නායකයෝ නිර්මාණය වෙනවා ඒ මේ අරගලය හුදෙක්ම ගෝල් ෆේස් එකේ තියෙන මිනිස්සු කෑ ගහන ටෙන්ට් ගහපු තැනක් නෙවෙයි මේක ප්‍රොසෙස් එකක් මේකේ ප්‍රතිඵල එන්න තව අවුරුදු 10ක් යන්න පුළුවන් 15ක් යන්න පුළුවන් එතකොට කිසිසේත් බලාපොරොත්තු වෙන්න එපා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තැන මේ අරගලේ නිමා වේ කියලා නෑ කියන්න බෑ යා ගැසට් රිවර්ස් කරන් රිවර්ස් කෙරලිට අපිට කොහොමත් ඉල්ලා අස්සෙලා ගියතව සතියක් විතර මෙතන බලන් ඉන්න වෙනවා ඇත්තටම යයිද නැද්ද කියලා ඒක වෙනම කාරණාවක් මේ කොහොම වුණත් මේ අරගලය ගෝඨාභය රාජපක්ෂ නැත්නම් රාජපක්ෂවරු නැත්නම් ඔවුන් වටා සිටින සියලුම දේශපාලනඥයෝ ගෙදර යන එකකින් නවතින්නේ නෑ මේ සමස්ත අරගලේ නිමා වෙන්නේ අපි දැකලා තිනවා බටහිර රටවල් වල දේශපාලනඥයෝ වංචාවක් දූෂණයක් වුණාම ජනතාව පාරට බහින්න කලින් ඉල්ලා අස්සෙනවා ඇයි දන්නවා ඉල්ලා අස්සුනේ නැත්තම් ෂොට් එක හම්බෙනවා කියලා. අපි මේ පෙන්වන්නේ ඒක. අපි මේ පෙන්වන්නේ උඹලා අපිට අවශ්‍ය විදිහට පාලනය කරේ නැත්තම් මිනිස්සු මේ විදිහට සංවිධානගත වෙලා උඹලට ෂොට් එක දෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා ඉදිරියට මෙතන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වෙනවා, දේශපාලන ප්‍රතිසංස්කරණ සංවිධානය වෙනවා, මිනිස්සුන්ට නීතිය පිළිබඳ දැනුම ලබා දෙනවා, සංවර්ධනීය පිළිබඳ දැනුම ලබා දෙනවා, පුරවැසි සභාවෙන් මිනිස්සුන්ගේ දැනුම මෙතෙන්ට ඇදලා ගන්නවා. ඒ සියල්ල මෙතන සිද්ධ වෙනවා. ඒ නිසා බලාපොරොත්තු අතරින් එපා. ගෝඨාභය ගෙදර යවන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව සම්පූර්ණ ක්‍රමවේදය වෙනස් කරන එක. අරගලය නිමා වෙන්නේ මිනිස්සුන්ට පාරට නොබැස ප්‍රශ්න විසඳන තැනට අර්බුදය විසඳන තැනට උත්තර ලැබුණාට පස්සේ. ඕක තමයි උත්තරය. හරි අපි මම හිතන්නේ දැන් මම 4ට තමයි මෙතන පටන් ගත්තේ. දැන් අපි 6:00 ඉඳ වෙලා. එතකොට අපි 7 වගේ වෙද්දි ඉවර කරගන්න බලමු. මම මේ කියන්නේ ශහන් මට විනාඩියක් දෙන්න අනික් අයට ප්‍රශ්න තියෙනවද කියලා අහලා අපි ආයෙත් එමු. හාමුදුරුවන්ට දීලා නිර්මාණි කිව්වනම් හරි විනාඩි පොඩි වෙලාවක් ගන්න කියලා මේ නැත්නම් අපිට මේ අනික් කටට දෙන්න බැහැ විනාඩි 5ක් වගේ පුළුවන් තරම් අපි දැන් තාපය භාගයක් ඇතුළත මේක ඉවර කරලා මේ ස්පේස් එක වෙන වැඩකට දෙන්න ඕනේ ඒ නිසා අපි පුළුවන් තරම් කෙටියෙන් අපේ ප්‍රශ්න සාකච්ඡා කරමු මමත් බලන්නම් කෙටියෙන් උත්තර දෙන්න පෙරවන් සත්නායි මම මේක ආරම්භයේ දින හිතුවේ මොකද දැන් පොඩි වෙලාවක් වෙනකොට වැඩමලලා මේ තුල විවිධ මතවාද විවිධ අදහස් ඉදිරිපත් වුණා ඒවත් එක්ක තමයි මාත් මේ යමක් මේකට එකතු කරන්නේ මෙතන විශේෂයෙන්ම පොදු කාරණයක් වුණා නායකේ ඇත්ත නැත්ත කියන ප්‍රශ්නේ මේ අවසාන මොහොතේ මේ මහත්මයා ඒකට ඒ උත්තරයක් ලැබුණා මෙතන නායකයෙක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි
ප්‍රශ්නි මෙතනින් නායකයේ බිහි වෙනවා කියන එක ඒක තමයි ඇත්ත මොකද නායකේ කැත කිව්වත් නායකෙක් නැත කිව්වා අපි අර අන්ත දෙකට වැටෙනවා එහෙනම් මෙච්චර කාලයක් අදත් අපි මේ තත්ත්වෙට මේ අගාධයට වැල්ලා තියෙන්නේ අපි නැති දෙයක් ඇදුවා නායකෙක් අපි හැදුවා අන්නේ වරදයි අපිට අද මේ භුක්ති විඳින්න වෙලා තියෙන්නේ අර දේශනාවකදී දේශනා වෙනවා සාර්ථක අස්වැන්නක් නෙලන්න නම් දක්ෂ ගොවි මහත්තයෙක් වෙන්න ඕන අද අපේ රටට ඒ වගේ දක්ෂ ගොවි මහතුරු බිහි වෙලා නැහැ නායකයෙක් තෝරගන්න නම් ප්‍රධානම ලක්ෂණය තමයි අපි ඒ අවස්ථාවලදී යම් යම් සංදි ස්ථානවල සුදුසු භූමිකාව තෝරගන්න ඕනේ අනේ සුදුසු භූමිකාව තුන තමයි මේ නායකත්වයට සුදුසු පුද්ගලයා බිහි වෙන්නේ අර සාර්ථක අස්වැන්නක් නෙලා ගන්න නම් දක්ෂ ගොවි මහත්තයෙක් ඕනේ කිව්වේ දක්ෂ ගොවි මහත්තයා තමයි දන්නේ ඉස්සෙල්ලාම මුලින්ම පස සකස් කරගන්න ඕනේ බීජයට සරිලන විදිහට පස සකස් වෙලා කියලා එතකොට ඒ පසට සරිලන විදිහට බීජය තෝරගන්න ඕනේ ඒ තෝරගත්ත බීජය පළදාව නෙලා ගන්න පුළුවන් බීජයක් බවට අවබෝධය තියෙන්න ඕනේ අද අපි ළඟ නැත්තෙම මෙන්න මේ ටික එහෙනම් තමන්ට තමන් නායකයෙක් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ ඒක තමයි ඇත්තම කතාව අද වෙනකන් අපිට තමන් කවුද කියන එක මේ මොහොතේදීවත් පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න තමන්ට තේරෙයි තමන් නායකයෙක් කියලා තමන්ට තමන් රජෙක් වෙන්න ආයි ලෝකෙට කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ සම්මුතියත් එක්ක ගැටෙනවා මිසක් පරමාර්ථ වශයෙන් සත්‍ය දැකගත්තේ නැහැ 2500 ගෙවිලා අවසානයි ඒ සත්‍ය දැක්කනම් අන්න එතන තමයි තියෙන්නේ නිවීම සැනසීම සාමය සමගිය සමාදානයේ සහ ජීවය අපි හොයාගෙන යන්නේ මේක මං කෙසේ වෙතත් මේ අවස්ථාවේදී අපේ මේ අරගල භූමියේ තරුණ පිරිසට මගේ අවබෝධයත් එක්ක මම විශේෂ උස්තුතිය පුද කරනවා පින් අනුමෝදන් කරනවා මොකද අද අපි ගෝඨට යන්න කියලා බලපෑම් කළත් ගෝඨ ගියේ නැතුවත් හැබැයි අපි බුද්ධිමත්ව හිතලා බැලුවොත් ඊට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙලා තියෙනවා හේතුවක් නිසා හටගන්න ඵලයක් විතරයි මේක තමයි ඇත්ත එතකොට අපි දැන් මේ වෙනකොට ඒ වටපිටාව සකස් කරලා තියෙනවා නීතිමය පැත්තෙන් අපිට ඒ අවස්ථාව දැන් මේ අපේ සමස්ත ජනතාවගේ පැත්තට නීතිය පොඩ්ඩක් සහනයක් සැලසෙන විදිහටපත් වෙලා තියෙනවා අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව යම් යම් මතකට විදිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා ආදාය බිත්ති වලට හේතු වෙලා තියෙනවා මේක ඔක්කොම අපේ තරුණ ජවය තරුණ බලවේගය අන්න අද මේ ලෝකෙටම රටට මේ හැමෝටම පෙන්නලා තියෙනවා මේ ශක්තිය ජනතාවගේ ශක්තිය මිසක් වෙන කිසිම පුද්ගලෙක්ගේ ශක්තියක් ওই විවස්ථාවලින් හදන්න බෑ ජනතා ශක්තියයි මේ රටේ ශක්තිය කියන එක මේ තරුණ බලවේගය පෙන්නලා අන්නේ තරුණ බලවේගයට තවත් ශක්තියක් ජවයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් පින්වත් මාතා ජය වේවා विप्लवेट
විප්ලවයක් සම්පූර්ණ වෙන්නේ විප්ලවයේ විසින්ම අවකාශයක් සහ ජීවන රටාවක් අලුතෙන් බිහි කරාට පස්සේ කියලා අපි කතා කරානේ. ඒ වගේම මං හිතන්නේ මෙතනින් නායකයෙක් බිහි වෙනවා කියලා ශහන් කියනකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ කකුල් දෙකක් තියෙන ඔළු ගෙඩියක් තියෙන බඩක් අත් දෙකක් තියෙන කෙනෙක් නායකයෙක් විදිහට මෙතනින් යනවා කියන එකම නෙමෙයි. මේ රටට අවශ්‍ය කරන නායකයාගේ ස්වරූපය මොකක්ද? මොන වගේ නායකයින්ද අපිට ඕනේ? මොන වගේ නායකයින් මොන වගේ ක්‍රියාමාර්ග ගත්තොත්ද පුරවැසියා හරබාගෙන තමන්ගේ පාඩුවේ මේ සාමයෙන් ජීවත් වෙන්නේ කියන එක තමයි මේ මේ අරගලය හරහා තීරණය වෙන්නේ. මොකද ඇත්තටම අපිට දැන් අපි එක මිනිසෙක්ව මේ මේක ඇතුලෙන් අපි හිතන්නකෝ මේක ඇතුල අපි ඡන්දයක් කියලා මිනිසෙක්පත් කරලා යවුවා කියලා. ඒතර ඒ මිනිසයා කියන්නේ අර මානව මේ ගතිගුණ තියෙන සතෙක්ගෙන් පැවතෙන ඒ මතු කරගත හැකි වානර ලක්ෂණ තියෙන කෙනෙක්. එතකොට එයාවත් අපිට විශ්වාස කරන්න බෑ. දැන් ඇත්තටම අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කාලකදි කම්කරුනායකයෙක් වෙලා හිටපු දේශපාලඥයෙක්. එතුමට වෙච්ච අපරාධය තව මෙතනින් පත්තර නායකයෙකුටත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ අරගලයේ විසින් තීරණය කරන්නේ මේ රටට ගැළපෙන මේ රටට අවශ්‍ය නායකත්වයේ හැඩය ස්වરૂපය මොකක්ද කියන එක තමයි මේ අරගලයෙන් මම හිතන්නේ නිර්මාණය වෙන ප්‍රධාන දේ. ඒක ඇතුලේ මේ භෞතික ශරීර තියන අය ඉන්න පුළුවන්, ඒකට අනුගත වෙන අය. එහෙම නැත්නම් මේ මේ අරගලයේ විසින්ගේ ස්වરૂපය නිර්මාණය කරાવી අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. මට කියන්න හිතන්නේ බොහෝ දේවල් කියවුණා. මම පොඩි දෙයක් එකතු කරන්න කැමති. මං හිතන්නේ මේ කොන්දේ ඉදිච්ච කෙනෙක් විදිහට මෙතෙන්ට බොහෝ වෙලාවට ඇවිල්ලා මම මේක කියව ගන්න ආකාරය ගත්තොත් මං හිතන්නේ මේ මුළු හියුමන් සිවිලයිසේෂන් එකේ මානව ශිෂ්ටාචාරයේ මේ මානවයාගේ ඩිසයින් එක යාම් පාලනය කරගන්න හදාගත්ත ඩිසයින් එක ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ එක එක රටවල් වලට අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා. ඉතින් අපිට මාර දරුණු විදිහට ඒක බලපාලා තියෙනවා. මොකද අපිට නොදීවුණු මේ මානවයන්ට හානියක් වෙන තරමට කණ්ඩායමක් මානව ටිකක් එක්ක තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. එතකොට මම මෙතෙන්ට ආවහම මට දැනෙන දේ තමයි මේ මෙච්චර කාලේ අපි හදාගෙන අපි බොහොම මේ අකර බොහොම glorify කරපු ඒ සිස්ටම් එක challenge කරනවා අලුත් ව්‍යුහයක් විසින්. එතකොට ඒ ව්‍යුහය වැඩි කතා කරන්නේ නැහැ. ඒ ව්‍යුහය ක්‍රියාත්මක වෙනවා මෙතන. දැන් මෙතන ආවම අපි සම බිමක හැමදාම හීන දැකපු දෙයක අපි ජීවත් වෙනවා. දැන් රටවල් බොහෝ වෙලට ගිහිල්ලා ආවත් මෙතෙන්ට ආවම දැනෙන feeling එක අපිට දැනෙන්නේ නැහැ. දැන් අපි මේ නායකෙක් හොයන්නේ අර අපේ පරණ පැරඩයිම් ෂිෆ්ට් එකේ ඉඳගෙන. අපි ආපෞසරය මේක කියව ගන්න යනවා අපි එපා කියලා එළියේ කියන දේත් එක්ක. එතකොට මේ එපා කියන එකට අපිට ඕන මොකද්ද කියන එක ක්‍රියාවලියක් තුළ මට මේක ගොහ ලස්සනට කිව්වා ඉස්සෙල්ලා ක්‍රියාවලියක් තුළ එළියට එන දෙයක්. දැන් මේ මේ මොහොතේ මෙතන වෙනදී හෙට මොනවද මෙතන වෙන්නේ කියන එක පිළිබඳ මෙතන ඉන්න අයත් හරියටම දැනුවත් නැහැ. හැබැයි ඒ වෙනදී මෙතන වටිනාකම් පද්ධතියට විරුද්ධ දෙයක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා මම මෙතෙන්ට එනකොට මම හැමතිස්සෙම මට කියන්නේ දිශානි trust the process. මේ ක්‍රියාවලිය අපි විශ්වාස කරමු. මොකද මෙතකන් ඒක අලුත් සිස්ටම් එකක්, අලුත් ව්‍යුහයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන ව්‍යුහයේ අපි හීන දෙකපු බොහෝ දේවල් මෙතන තියෙනවා. අපි අත්විඳිනවා. ඒක ඇතුලේ අපිට නායකත්වය කියන එක පිළිබඳවත් අලුත් චිත්‍රයක්, අලුත් ඩිසයින් එකක් ඒගොල්ලෝ මේ තරුණ දරුවෝ එළියට අරගෙන එයි. ඉතින් ඒ අපි අර fear over faith over fear වගේ කියන්නේ අපේ මේ fears කියන ඒවායින් ටිකක් අයින් වෙලා අපි විවෘතව මෙතෙන්ට ආවොත් මම හිතනවා මේ මොහොත මේ අපි කොන්දේ සිදු වෙච්ච අපි ඔක්කොන්ගෙම ඇතුලාන්තයට ගිහිල්ලා ඇතුලාන්තයේ විසංයෝජනය කරගන්න ඕන මොහොතක තමයි අපි ඉන්නේ. ඉතින් ඒකට අපිට මේ පාර පෙන්නන මේ තරුණ දරුවොත් එක්ක මමත් තරුණ වෙනවා වගේ දැනීමක් තමයි තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. මේ
ඇත්තටම ඒක ලොකු ආශිර්වාදයක් මං හිතන්නේ මෙතනට දැන් මගේ තාත්තත් ඇතුළුව මෙතනට එනවා 71 අරගල කරපු අය මං පුරවැසි සභාවේ ඉන්නකොට අමාරුවෙන් ඇවිදගෙන ඇවිල්ලා ඉඳගෙන මට හිතෙනවා ඒගොල්ලෝ හිත ඇතුලෙන් ආපහු ඒගොල්ලෝ ජීවත් වෙනවා කියලා ඒගොල්ලෝ හීන දැකපු ඒගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච ස්පේස් එකක් මේක ඇතුලේ හැදිලා කියලා. ඒ කියන්නේ මේක ඇතුලට කාටවත් විශ්ව දාන්න බෑ. මේක ඇතුලට එක එකව දාන්න හැදුවා. මේක ඇතුලට ජාතිවාදය අර හොඳටම දන්න දේවල් මේක ඇතුලට ගේන්න හැදුවා ගේන්න බෑ. මේක එකට ඉඳගෙන වටලප්පම් කනවා, එකට අරගල කරනවා, ඊට පස්සේ හවසට ඉෆ්තාර් කරන්න ඕනේ නම් ඒකට පැදුරේ ඉඳලා කෑම එකේ ඉඳලා ගෙනල්ලා දෙනවා. ඒ ඉෆ්තාර් කෑම එක මුස්ලිම් අයට විතරක් නෙමෙයි අනික් අයටත් ඕනනම් කන්න පුළුවන්. ඒ තියෙන මේ ඒ සාමය හැරි මොකක් හරි එක, ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ මෙච්චර කල් අපි දැකලා තිබ්බේ නපුරු හෝ ඍණාත්මක බලවේගවල ශක්තිය. ඒකට මේක ඇතුලේ පෙන්වන්න පුළුවන් වෙලා තියෙන ධනාත්මක බලවේගවල ශක්තිය මොකක්ද කියලා. කියන්නේ මිනිස්සුන්ට එතන අමාරුම අපිට ටෙස්ට් වෙන තැන තමයි ওই නායකයා හොයන තැන. ඒ කියන්නේ අපි කොච්චර වෙනස් වෙන්න හැදුවත් අපි නොදන්නා දේ ගැන අපිට බයක් තියෙනවා. The fear of unknown. එතකොට එතනදී අපිට විශ්වාසයේ පිම්ම leap of faith ගන්න සිද්ධ වෙනවා. මොකද ඇත්තටම මේක දන්නේ නැහැ. හැබැයි දෙන්න පුළුවන් සහතිකය තමයි මේක ඇතුලේ ඉන්න මේ අරගලයේ මූලිකත්වය අරගෙන වැඩ කරන තරුණයෝ 1000ක්ද 2000ක්ද ඒගොල්ලෝ කවුරුත්, ඒ කියන්නේ මේක අර වැල යන විදිහට තමයි මැස්ස ගහන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉවසන්නේ මොනවද, ඉවසන්නේ නැත්තේ මොනවද කියන එක හරි පැහැදිලි. මේක හොරකම ඉවසන්නේ නැහැ, වංචාව ඉවසන්නේ නැහැ, ජාතීන් අතර ભેද බින්න කිරීම ඉවසන්නේ නැහැ. ඒ වගේ ඉවසන්නේ නැති දේවල් අපි මොනවද ටොලරේට් කරන්නේ, මොනවද ටොලරේට් කරන්නේ නැත්තේ කියන එක හරි පැහැදිලි. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් එළියට බැස්සට පස්සේ මිනිස්සුන්ට අපි පිස්සු කියලා කියන්නේයි පිස්සු කියලා නොකියන්නේයි අපිට තියෙනනේ නිර්ණායක. ඒක හැමෝම පිළිගන්න දෙයක්. ඒත් මෙතන කවුරු හරි අඳුන් ගලවගෙන නටාගෙන આવොත් අපි ගියයි යාට පිස්සෙක් කියලා අපි ෂේප් එකේ යව අයින් කරන්න බලයි. එතකොට ඊළඟට අපි අකමැති දෙයක් වෙනව නම් ඒක අපි අයින් කරන්නේ කොහොමද, තියාගන්නේ කොහොමද, ඒ වගේ හැම දෙයක් ගැනම අපිට තියෙනවා. අපි ඔකට කියන්නේ room for maneuvering කියලා. ඒ කියන්නේ දැන් අපිට වාහනයක් හරව ගන්න අපිට මොකක් හරි පටු පාරක ගියාට පස්සේ ඒක හරව ගන්න අපිට ඕන කරන අවම ඉඩ, ඒ ඉඩ ඇතුලේ අපි මොකද කරන්න පුළුවන්, ඒ ඉඩ ඇතුලේ අපිට පිනුම් ගන්න බෑ. ඒ room for maneuvering කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අවකාශයක් තියෙනවා. එතකොට ඒ අවකාශය ඇතුලේ, يعني මේකේ බවුන්ඩරිස් ඔක්කොම එකවර පුෂ් කරන්නේ නැතුව හිමින් සැරේ නිර්මාණාත්මක හරිම ඉවසිලිමන්ත ප්‍රොසෙස් එකක් ඇතුලේ අපි යන්නේ. ඉතින් ප්‍රොසෙස් එක විශ්වාස කරන්න කියලා කියන එක හරියටම හරි. විශ්වාස කරන්න බැරි වෙනකොට එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඇයි මේ විශ්වාස කරන්න බැරි වෙන්නේ, මගේ ඇතුලේ මොකක්ද මේ තියෙන බය, ඇයි මට මේ මීට කලින් අහලා දැකලා නැති දෙයක් මට විශ්වාස කරන්න අමාරු, මොකද මේ මං ඇතුලේ ඉන්න මේක විශ්වාස කරන්න එපා කියලා කියන සතා කවුද කියන එක තම තමන් විශ්සින් හඳුනා ගනිමින් ඒ අමාරු තැන්වලදී විශ්වාසයේ පිම්මක් leap of faith අර ගනිමින් යන්න ඕන ගමනක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපිට මට කියන්නේ මේ කාරණා දෙකක්, ඒ කියන්නේ එකක් තමයි වෙනවා නායකත්වයේ කියන එක. දැන් මම පිළිගන්න විදිහට අපිට නායකයෙක් ඕන වෙන්නේ ඇයි? සමහර නායකත්වයේ කිව්වම අර මෙහෙවනවයි කියන එක තියෙනවනේ. ඒ කියන්නේ එතකොට අර සාමාන්‍යයෙන් අපි කියනවා අර සත්ත්ව උදාහරණ කියනවා අර මොකක් හරි සත්ත්ව කණ්ඩායම් කරන නායකයෙක් ඕනේ හොම කියලා. දැන් මිනිස් කණ්ඩායමකට එහෙම නායකයෙක් ඕනද ඇත්තටම? ඒ කියන්නේ ඇයි? එතකොට එයා දන්නවද අනිත් කට්ටියට වඩා ගොඩක් දේවල්? දැන් මම පිළිගන්න විදිහට එහෙම එකක් නෑ. හැම මිනිස්සෙකම බුද්ධිමත්, හැම මිනිස්සෙකම අර ඩෙකාට් කියනවා වගේ මේ හිතන මිනිස්සේ. එතකොට මේ දැන් මේ අවකාශයට ආවම මුලින්ම පේන දේ තමයි ඒක. අර හැමෝම අහනවා කෝ නායකයෝ කියලා. අතන ඇත්තම නායකයෙක් කෝ කියලා. අහන්නේ අර තනි වචනින් හරි නායකයෙක් කෝ මේක. ඇත්තම මේකේ නායකී නැහැ. මේක ඉන්න හැම තනි පුද්ගලයම හැසිරෙන්නේ නායකෙක් වගේ. දැන් මෙතන අපිට කවුරුත් කියුවේ නැහැ මෙතන ඇවිල්ලා ඉන්න වාඩි වෙන්න හැමෝම තමන්ගේ බුද්ධි මට්ටම් මෙහෙවලා මෙතන ඉන්නවා සහ ඒත් එක්කම සාකච්ඡාවක් කරනවා. දැන් මෙතන අවකාශයේ අපි කිසිම වෙලාවක නීති පද්ධතියක් තිබ්බේ නැහැ. දැන් මෙතන එකිනෙක ඉන්න කෑ ගහලා වලක් කරලා ගියා, අඬලා ගියා. ඊට පස්සේ තව මිනිස්සු කැලේ අරගෙන ගියා. මොකද යාට තේරුණා අර මිනිස්සයා ඉන්න එක මේ අවකාශයට බාධාවක්. එතකොට මෙතන හැමෝම ඒ වගේ හැසිරෙන්නේ අර ස්වේච්ඡාවෙන් නායකයෝ විදිහට හැසිරෙනවා. අර මේ මොළ මොකද එක මේ ඒක ඊටාම සුවිශේෂී තත්ත්වයක්. ඒක මේ සත්ත්ව කණ්ඩායම අතරින් මිනිසුන්ට පමණක් ළඟාවිය හැකි
ඒක තමයි ඒ කියන්නේ ලං කරන දවස් ළඟට ගන්න මේ එතකොට මේ ඒක එක 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 කාරණාවක් කියන්න ඕනේ කියන්නේ නායකයෙක් ඕනේ කියන ප්‍රශ්නේ කියන්නේ නායකයෙක් ඕනේ කියන්නේ මං හිතන්නේ මේ පරණ ලංකාවට නායකයෙක් ඕනේ කියන්නේ අපිට ඕන දිනමක් මනුහිති කිව්වොතින් මාර්තු 30න් 30ට 30ට කලින් හිටපු ලංකාවට නායකයෙක් ඕනේ එහෙම නැත්නම් අප්‍රේල් 9ට කලින් හිටපු ලංකාවට නායකයෙක් ඕනේ හැබැයි දැන් මේ අවකාශය ගාම අපිට නායකයෙක් ඕනේ වෙන්නේ මොකද මේ මේ සැකැස්ම හැදිලා තියෙන විතරක් විදිහට අර නිර්මාණ කිව්වාගේ සාමූහික ගුණතාවයකින් අර එක සාමූහික අරමුණකින් එහෙම මේ අනිත් එක තමයි අර මේ මේ මහත්මයාපු මේ වැඩපිළිවෙල කො මොකද්ද ප්‍රැක්ටිකල් සොලියුෂන් එක මොකද්ද එහෙම මට නම් තියෙන අහන්න ප්‍රශ්නේ තමයි ඇයි හදිසි කියලා ඒ කියන්නේ දැන් දැන් අර ආප්ප දානවා වගේ සොලියුෂන් එන්නේ නැහැ මේ අවකාශය තුල ඒ කියන්නේ දැන් අපිට හදිසියක් තිබෙන්නේ නැහැ නේ මාර්තු 15 වගේ අපි මාර්තු 15 ගෙදර හරි පෙට්‍රල් පොලිමක හරි හිටියේ අපිට හදිසියක් තිබෙන්නේ නැහැ හැබැයි දැන් ඒ ලොහිත පුල්කක් වෙලා තියෙනවා ඉතින් මං කියන්නේ අපි කලබල වෙන්නේ නැතුව තව බලමු ඉතින් තාම දැන් සජිත් සජිත් හෙට බලයටපත් වෙන්නේ නැහැනේ සජිත් සජිත් බලයටපත් වෙන එක මං නම් පේන තෙක්මානෙක නැහැ සජිත් බලයටපත් වෙනවයි කියන එක මේ ඉතින් මං කියන්නේ කලබල වෙන්න ඕන අපි බලමු ඉතින් අර අර කලින් කිව්වා වගේ ක්‍රියාවලිය විසින් සමහරවිට මේ ක්‍රියාවලිය විසින් තීරණය කරයි අවසානයේ මොකද්ද වෙන්නේ කියන එක ඒක සමහරට අසාර්ථක වෙන්නත් පුළුවන් සාර්ථක වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ නමුත් අපි උත්සාහ කරමු ඉතින් ඒක සාර්ථක වෙයි කියලා හිතන්න මොකද දැන් මං පස්සට දැන් ලංකාවේ මීට කලින් මෙහෙම දැක්වලා තිබෙන්නේ නැහැ දැන් ඒක දැන් දැන් પરම්පරාව දැන් ඔබතුමත් තියෙන પરම්පරාවක් දැන් ඔබතුමාගේ තරුණ කාලයේ තිබ්බා ක්‍රියාවලියේ પરම්පරාවක් තිබුණා 80 80 අවුත් එකක් තිබුණා ඕ ඉතින් ඒකෙන් වෙච්ච විනාශයයි ඒකෙන් වෙච්ච මම කියන එක නෙගටිව්ලි බාර ගන්නව නෙමෙයි නමුත් ඒ 71 මම කියන්නේ මේ પરම්පරාව අසාර්ථක වෙලා ඉවරින් පාඩම් ඉගෙනගෙන අර දැන් මේ අපි ඉන්නවයි කියන්නේ ඇත්තම අලුත් પરම්පරාවකනේ ඒක තමයි ඒතර ඒක තමයි දැන් දැන් මේ ඉන්නේ අලුත් પરම්පරාවක වැඩක් වෙන්නේ බලමු ඉතින් ඒක ප්‍රැක්ටිකල්ද නැද්ද මම හිතන්නේ තාම කල් මේ කල් කල් වැඩි කියන්නේ තැන්කියු සංස්කෘතිය අපිට අපි ගොඩනගමු අපේ පස්සේ පොඩියට අලස්සන ලෝකයක් අපි අපි අත්මින්න බලාපොරොත්තු වෙච්ච ලෝකේ ළමයින්ට අදින්න හදලා දෙන්න පුළුවන් එතකොට අපිට දියුණු මානව සංස්කෘතියක් ගොඩනග ගන්න පුළුවන් ලංකාවට අපි හැමතිස්සම කතා කරන ලෝකෙ තියෙනවා අනිත් රටවල කොහොමද අධ්‍යාපනය කරන්නේ කොහොමද ඇයි අපිට ඒක නැත්තේ ඒ වට අපිට පුළුවන් මේක ඇතුළේ තිය සංවාදයක් කරලා අපිට බලාපොරොත්තු වෙච්ච ලෝකෙ ගොඩනග ගන්න සහ අපි බලාපොරොත්තු වෙච්ච දේ මේක ඇතුළේ දැන් අපි ඉන්නේ මේ මොහොතේ ඒකේ හිඳ වැඩි හිටියන්ගේ अभी එයාලා තමයි අපි පාලනය කරන්නේ. ඒක ඒක අපි කඩන්න ඕනේ. මේ ක්‍රමයෙන් කරන්න ඕනේ. මේ කරන්න නෑ. ඔව් ඒක තමයි. ඉතින් මම ඒකට සුභපතනවා. මේ කරනවා. මේ කරන්නේ. අර ඉන්නවා. කරන්නේ අපි සුභපතනවා. බොහොම ස්තුතියි. ඔබතුමාට කවුරු හරි නම කියන්න කියලා කිව්වොත් මේ ඇවිල්ලා. අර අපි චුට්ටක් ඇහුම්කන් දෙමු. මට මොකද්ද කියන්න තියෙන්නේ? මම අරන දරුවන්ට කියන්න දෙන්නේ मगे जीवित योगा आशा आशा पत्त अरगन मैं जीवित मुगा मैं योगा
ඊට පස්සේ දැන් මට කියලා දෙන්න මම ජීවිතේටවත් ටෙස්ට් එකක් කළේ නැහැ මොනම දෙයකටවත් අවුරුදු 50ක් අතක් දැන් 70ක් වෙනවා මතකරි කාලෙක බියතක් බීලා ඒකත් එහෙම හිතන්නේ ඉතින් මේ තරුණ දරුවන්ට කියන්නේ ඕගොල්ලෝ අදම පටන් ගන්න යෝගා කියන්නේ මොකද්ද කියලා ඒකට මම මේ ගුරුවරියක් කියන්නයි අනෝජා විරසිංහ ඉන්නවා එයාගේ Facebook එකේ ළඟදී දේනමිට ගිහිල්ලා එයාගෙන් ඉස්සෙල්ලාම පටන් ගන්න සූර්ය නමස්කාරය දැන් මට ඒක කියා දෙන්න පුළුවන් ඒක මේ වේලාව නෙමෙයිනේ මං හිතන්නේ මේ යෝජනා කරන්නේ අපි අර කතා කරපු මේ ජීවන රටාවේ වෙනසක් වෙන්න ඕනේ අද බලන්න අපි ලෝකයේ අපි අසරණ වෙලා බේත් වලට අපේ මේ අයවැයෙන් විතන්න බැරි ගානක් යනවනේ අපේ පාරෙම තියෙනවා දැන් මේ මේ මගේ ගෙවල් පාරෙම තියෙනවා මම ජායලට එනකොට ෆාමසි හැදිලා 10ක් කොයිද හැදලා තියෙනවා මේ අවුරුදු 3කට ඒ වල පුරවල ඉන්නවා මේ මේ එන්නක ප්‍රිපෙයර් කරන්න ඉතින් ඒව අවශ්‍ය නැති බේත් මොකද ඩයබටිස් ඒව ඒ හැම දෙයකටම යෝගවල තියෙනවා මේ කරන්න ඕනේ දේවල් එහෙනම් මේ දරුණු මගේ මං මගේ ජීවිතේ ලැබු අත්දැකීම් වලින් කියන්නේ මං කවදාවත් බියත බීලත් නැහැ බොන්නේත් නැහැ එහෙම තමයි ඒ වට මට දවසකට කිලෝමීටර් 10ක් විතර මං ඇවිදිනවා වෙරි ගුඩ් හරි හොඳයි ඔව් ඒක ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර ඇවිදිනවා ඇයි මගේ පුතා ඒක කරන්නේ කැනඩාවේ ඉන්නවා මේ මං හැමදාම අහනවා අද මම ඇවිද්දද කියලා ඇවිද කියලා මේ බයිස් ගෙන මෙයා මේ මන්නම් බයිසිකල් පදිනවා මේ කරන්න එක එක තියෙනවා ඉතින් මම අත්දැකීම ඕගොල්ලන්ට කියන්නේ මං මේ දා ඉඳලා මම පෙළපාලේ ගියා මොරටුවේ ඉඳලා කැලණියට පයින් ආවා අතරගමට ගියා මේ මේ පයින් ඉවර ගියා මේ මේ ක්‍රමේ විනාශ කරන ඒ වට මට මෙතෙන්ට ආපුවාම මං දවස් 5ක් විතර ආවා දවස් මාගෙල මට මේ නම මට මේ හරි ප්‍රාතිහාර්යයක් ආවම ඉස්සෙල්ලා මම දවසේ මම ගෙදර ඉඳලා එනකොට මේ එදිනෙකේ දවසේ දාපු දවසේ මේ මුළු ගෙදර පාළුවේ එහෙමද හවස් වෙනකොට කට්ටි ඇවිල්ලා මේ මේ ගන්නකොට මට පුදුම ගතියක් ආවේ එහෙනම් ඔය ඔගොල්ලෝ කියන්නේ අදම් පටන් ගන්න යෝගා කරන්න ඉස්සෙල්ලා පටන් ගන්න අනෝද විරසිකින්ගේ සූර්ය නමස්කාරය කරන්න जीवित मिगन हेमदेकटमेंदरें प्रतिचार समाज मेहदे අපි මං හිතනවා එහෙමනම් අදට නවත්තමුද මෙතනින් කාට හරි බර්නින් දේවල් තියනවද කියන්න බර්නින් ඉෂුව එකක් තියනවද සෝල්ව් කරගන්න එහෙම නැත්නම් අපිට නවත්තන්න පුළුවන් මං හිතන්නේ අපි අවසාන නිගමනයේ විදිහට මට මේ සහෝදරිය කියපු දෙයකින් උත් මට තේරුණේ අපි ගුරු කොට තබා ගන්න හෝ නායකත්වයේ තබා ගන්න අවශ්‍ය කරන්නේ මේ අරමුණ යහපත් රටක් යහපත් පුරවැසියෙක් සාමයෙන් අනික් එක එකව කොටවා ගන්නේ නැතුව ඉන්න පුළුවන්.